परिशुद्ध सीर संपत्ति समन्नागत शांत समाधि संपत्ति समन्नागत विचित्र प्रज्ञा संपत्ति समन्नागत सर्वचिता ज्ञानाधिक गुणियांग समन्नागत सम्मा संबुद्र जानन वहां से निविदा वेदी अपी गौरव नमस्कार करुणी नमस्कार हे वेवा එවගේම සෑම දිනාටම අද දවසෙත් මේ කියලා දෙන්නා වූ දහම් කරුණු ඉතාමත් මොහොතින් තේරුම් ගන්නට වටහා ගන්නට ඥාන ශක්තිය සමාධිය මේ පිට වේවා පහළ වේවා. එවගේම චින්තනයත් එක්කම කුසල ධර්ම යන් එක්කම ඉන්ද්‍රිය ධර්මයන් මෝරා ගැනීමටත් හැකි වේවා. මේනි ස්වභාවයටපත් වේවා. එවගේම සෑම හසු කරගන්න මතු කරගන්න ධර්ම කාරණයක් තුළත්ම සෝමනස්ස සාගත ඥාන සම්පයුත්ත සිතිවිලි පහල කරගන්නටත් හැකි වේවා. සෑම දිනාටම මාර බාධක වලින් තොරව මේ කියලා දෙන ධර්ම කාණ්ඩයන් හොඳින් තේරුම් අරගෙන ඒ තුළින් තමන්ගේ ඥාන ශක්තිය ප්‍රඥා ශක්තිය ඉන්ද්‍රිය ධර්මයන් මෝරවාගෙන තුන් නිර්වාණ ධාතුව සූසිය අවබෝධ කරගන්න හැකි වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරමින් අදට මේ අවශ්‍ය නියමිත අපි ඉදිරිපත් කරගත් ධර්ම කාණ්ඩය කතා කරන්න අදිටාන කරගන්න. ඉන් මේ ප්‍රශ්න සාකච්ඡා වශයෙන් තමයි මේ වැඩසටහන අදත් ඉදිරිපත් කරගන්නේ. මේ පින්වත්තුන් කියලා දීපු දහම් කාණ්ඩ තිබෙනවා. නැවත වතාවක් සිහිපත් කරගත්තොත් අපි මේ යන මේ අභිධර්ම පාඩමක් හැටියට ඉදිරිපත් කරගෙන මේ යන්නේ චිත්ත චෛතසික රූප නිබ්බාන කියන ධර්මතා වන් අවබෝධ කරගන්න. සිත්වල චෛතසික වල රූප වල නිර්වාණ ධාත්වේ මේ වගේ කියන ඒවට ආවේනික ඒ ධර්ම වලට ඒ සිත් වලට ඒ චෛතසික වල රූප වලට ආවේනික ලක්ෂණ තිබෙනවා. ඒවාකින් කෙරෙන්නා වූ සිද්ධ වෙන දෙයක් තිබෙනවා. ඒවා අනිත්‍යවට උදව් වෙන උපකාර වෙන විදි තිබෙනවා. ඒවා පිළිබඳව කතා කරගෙන යන ගමනේ අපි මේ රැඳලා ඉන්නේ චිත්ත කාණ්ඩේ. මේ සිත් මොනවද කියන එක පිළිබඳව කල්පනා කරන්න. ඉතින් අපි තියරිටිකලි එහෙම නැත්නම් තියරියක් හැටියට යම් යම් කොටස් කියලා දුන්නා. නමුත් ඒවා ප්‍රායෝගික ජීවිතයේදී එදිනෙදා ජීවිතයේදී තමන් අසු කරගන්න විදියක් සහ ඒවා දහම් ඇසින් බලන විදියක් පිළිබඳව තමන්ට තීරුම් ගන්නට ලැබිච්ච තීරිච්ච විදිය පිළිබඳවත් ප්‍රශ්න වශයෙන් අහලා දැන් මේ ඒව පැහැදිලි කර ගන්න වැඩසටහනක් මේ. අපි හැම එක්කෙනාටම හිතක් තිබෙනවා. අපි හැම එක්කෙනාටම හිතවල චෛතසික වැඩ කරනවා. අපි හැම එක්කෙනාටම මේ රූප තිබෙනවා. හැබැයි අඩුපාඩු නිවනයි. ඉතින් මේ අපි ඔක්කොටම රූප තිබෙනවා, චෛතසික තිබෙනවා, ඒ වගේම සිත් තිබෙනවා. ඒ සිත් වල හැටි අපි දන්නේ නැහැ. සමහර සිත් අපිට නැහැ. දැන් තාම අපේ හිතවල බ්‍රහ්ම ලෝකයේ ගිහිල්ලා අපි බ්‍රහ්ම රාජ්‍යෙ හැටියට ඉඳපු කාලය තියෙනවා. දැනට මතක නැති වුණාට ඒ කාලේ අපි හිතවල වැඩ කරේ මේ අර්පණ සිත්. ධ්‍යාන සිත්. සමහරට අපි අරූපාවචර බ්‍රහ්ම ලෝකවල ගිහිල්ලා එතකොටත් අපිට ඒදී අරූපාවචර බ්‍රහ්ම ලෝකවලට ගැලපෙන අරූපාවචර සිත්. දිවි ලෝකවල අනිවාර්යෙන් අපි ඉපදිලා තියෙන එතකොටත් අපිට දිව්‍ය ලෝකවල ඒ වැඩ කරන කාමාවචර සිත්. මනුෂ්‍ය ලෝකයේ ඉඳලා එතකොටත් අපිට ඒ කාමාවචර සිත්. එතකොට දුගති ස්ථානවලත් අපි අනිවාර්යම ගිහිල්ලා තියෙන දෙයකින්ද අපිට ඒ තැන්වලත් මේ කාමාවචර සිත් ඇති. එතකොට මේවා ගෙන් සමහර සිත් ලෞකික සිත් අපිට පහළ වෙලා තිබෙනවා. ඊවකින් කාමාවචර සිත් බොහෝ පහළ වෙලා තිබෙනවා. රූපාවචර අරූපාවල අඩුවෙන් වෙන්න පුළුවන්.
හැබැයි සමහර සිත් ලෝකෝත්තරේම පහළ වෙලා නැහැ. ලෝකෝත්තර සිත් තාවම අපේ හිතේ පහළ වෙලා නැහැ. ඒක නිසා මේ සිත් වල සමහර සිත් පහළ වෙලා තිබෙනවා සමහර සිත් පහළ වෙලා නැහැ. එතකොට මේ අපේ හිත අපිට තිබුණට ඒ හිතේ තිබෙන අංගෝපාංග ක්‍රියා ස්වභාවයන් අපි තාම දන්නේ නැහැ. හරියාකාරවම දන්නේ. එක්තරා විදියක දැනුමක් තියෙනවා නැති නෑ. හැබැයි පරිපූර්ණ ස්වභාවයක් නෑ. ආන්නේ පරිපූර්ණත්වයට යන්න හොඳ දැනුමක් හදා ගන්නට සහ තියෙන දැනුම දියුණු කර ගන්නට ඒ තුලින් මේ සති සම්බුද්ධංගය, ධම්මවිචේ සම්බුද්ධංගය, වීර්ය සම්බුද්ධංගය, ප්‍රීති සම්බුද්ධංගය, පස්සති සම්බුද්ධංගය, සමාධි, උපේක්ඛා කියන සම්බෝධි අංග ධර්ම දිනු කරගන්නට උපකාර වෙනවා මේ වැඩ කටයුතු කෙරේ. ඒ නිසා දැන් මම මේ පින්වතුන්ට අවස්ථාව සලසා දෙනවාද කතා කරන්න තියෙන්නේ කාමසෝබන සිතකින් ඇති කරන කුසල විපාක කොහොමද කියලා කතා කරන්න. ඒ නිසා මම මේ වෙලාවේදී අපේ පින්වතුන්ට අවස්ථාව සලසා දෙනවා ප්‍රශ්න තියෙනවා අහන්න එකට අපිට පුළුවන් ඒවාට අනුකූලව මේ පිළිතුරු හොයාගන්න. හොඳයි සෑම දිනාටම ඒ සඳහා ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මම එක ප්‍රශ්න කිහිපයක් අහගොන් පස්සේ මම කියන්නම් ඊට එකට. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සරණාන්ත බොහොමකින් අපි මේ විදිහටම කරමු. මම එහෙනම් සාකච්ඡා මණ්ඩපයට යොමු වෙනවා. අපි මුතුක් කල්ලිගෙන ගත්ත දේවල් වලින් ඒ කාමශෝබන සිත් පිළිබඳව සාකච්ඡා කරමු. ඉතින් කාමශෝබන සිත් ගැන කියනකොට එනම් මේ අශෝබන සිත් කියලා જાතිකුත් තියෙනවා ඇතිනේ. ඒ මොනවාද මේ අශෝබන සිත් කියන්නේ කියන එකත් මේ කාමශෝබන සිත් වල ඇති පළවෙනි ඒ සිත් කීපේ ගැන කියනකොට එතන තියෙනවානේ ඥාන සම්ප්‍රයුක්ත කියලා වචනය. දැන් සෝමනස්ස සාගත ඥාන සම්ප්‍රයුක්ත සංකාරික සිත. ඒ ආදි වශයෙන් සෝමනස්ස සාගත ඥාන සම්ප්‍රයුක්ත කියලා තියෙන්නේ. අපි අනිත් පැත්ත ඒවා ගැන කතා කරනකොට අපිට තිබුණේ මට විදිහට දිට්ඨි සම්ප්‍රයුක්ත කියලා කියන්නේ. එතකොට දිට්ඨි සම්ප්‍රයුක්ත සංකල්පය. මොකද මේ දෙකත් පොඩි මේ පිළිබඳව පොඩි සැසඳීමකුත් කරලා ඊගාට මේ පළවෙනි සිතේ සෝමනස්ස සාගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික සිතෙහි ඇති චෛතසික මොනවද කියන කාරණාව පැහැදිලි කරලා දෙන්න කියලා මම ජයන්ත මහත්මයාගෙන් පටන් ගන්නවා. අනේ ඉතිරන් සම්මයෙන් සම්මාර්ථය හැමෝටම ඕනම් දරත් මහත්මයා ප්‍රශ්නයක් ඇතුළම සෝබන කාම සෝබන කියලා සෝබන සිත් කියලා කොටසක් තියෙනවා. එතකොට අසෝබන සිත් කියලා කොටසකුත් තියෙනවනේ නේද කියලා. ඇත්තෙන්ම අපි මුලින්ම කතා කරපු අකුසල් සිත් 12 ඒ වගේම අහේතුක සිත් 18 අසෝබන සිත් හැටියට නම් කරනවා. ඉස්සෙල්ලාම කුසල පැත්තේ ඇති සීලම සිත්තික සෝබන සිත් කියලා නම් කරන බව තමයි අපිට දැනගත්තේ. එතකොට අසෝබන සිත් කියලා කියන්න හේතුව හැටියට මට මතක හැටියට ඒකින් ඇත්තටම සැප විපාක දෙන්නේ නැති හින්දා ඒ කියන්නේ අකුසල සිතුත් ඒ වගේම අහේතුක සිතුත් ඒ කියන සිතින් සැප විපාකයක් ලැබෙන්නේ නැහැ. ඒක හින්දා වෙන්න ඕනේ ඒකට අසෝබන සිත කියන්නේ. සෝබන සිත් වලින් තියෙන්නේ ඔක්කොම කුසල පැත්තට බර වෙලා ඒකෝලි කුසල පහළ වීම නිසා ඒකෙන් ලැබෙන විපාකයන් බොහොම කියන්නේ හොඳ විපාක කුසල විපාක ලැබෙන හැටි තමයි සඳහන් වෙන්නේ. නරත් මහත්මයාකින් මේ විස්තරයද තවදුරටත් විස්තර කළ යුතුද කියලා ප්‍රශ්නයක් මොම් ප්‍රමාණවත් කියලා සම්මයි ඊගල් සෝයනස්ට උනා උනා සිතව යමක් තියනවා නම් ඒක සුදුසු නේද අපි ඒක ඉතුරු කොටස් දෙන්නේ. හොඳයි නැහැ අපි හැමෝටම තත්පරයක් ඊට මම අපට අතුරක් දෙන්න මම යන්ත මහත්මයාට ප්‍රශ්නේ ඉතුරු කොටස් තමයි මම මෙන්න තියනවා නේද යන්ත මහත්මයා මම හෙවර ඥාන සම්ප්‍රයුක්තයි දිට්ඨි සම්ප්‍රයුක්තයි කියන ලේවල වෙනස්කම් එහෙම පැහැදිලි කරන්න. ඊට අමතරව පළවෙනි සිතේ තියෙන්නේ ඒ චෛතසික ගැනත් කියන්න කියලා. ඔව් ඥාන සම්ප්‍රයුක්ත කියලා ඇත්තටම දැන් මේ කුසල සිත් ගත්තාම ඒවා වියදි වෙන්නේ මේ ආකාරයටයි. මේ කියන්නේ
අපි ගත්තොත් කුසල සිත් ගත්තොත් සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත ඥාන විප්‍රයුක්ත හැටියට ඒ වගේම උපේක්ෂා සහගත ඥාන සම්ප්‍රයුක්ත ඥාන විප්‍රයුක්ත හැටියට එතකොට අසංකාරික සසංකාරික හැටියට තමයි බෙදෙන්නේ එතකොට මෙතන හැම වෙලාවෙම ඥාන සම්ප්‍රයුක්ත ඥාන විප්‍රයුක්ත කියන දේ කියදෙනවා අපි අකුසල පැත්ත ගැන කතා කරොත් අකුසල වලදී අපිට ගැටෙන දිට්ඨිගත සම්ප්‍රයුක්ත කියන එක ඒ කියන්නේ සම්මාදිට්ඨියෙන් තොරව කියන එකයි එතන දිට්ඨිගත සම්ප්‍රයුක්තිය මෙතන ඥාන සම්ප්‍රයුක්ති කිව්වේ කර්ම විපාක පිළිබඳ යම් කිසි අවබෝධයක් තියනවා කියන එක. නමුත් දැන් ඥාන විප්‍රයුක්ති කියලා කියන්නේ ඇත්තටම එතකොට මේ අවබෝධයක් නැහැ කියන එක නෙවෙයි ඒක ඒක නසාකා හැරීම වගේ කියලා හිතුනේ ස්වාමීන් වහන්සේ ඒක සාධුකත් ඉස්තර කළා දෙයි. ඊළඟට දැන් පළවෙනි සිතගත් සෝමනස් සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික සිත කිව්වහම ඒ සිතට ඉගෙන අපි කරන කුසලයක් කැමැත්තෙන් කරන කුසලයක් කරනකොට අපි දානයක් දෙනකොට උදාහරණයක් ඇටින් අපි බොහොම සන්තෝෂෙන් ඒ දානේ දානේ ලෑස්ති කරනවා. එහෙමත් නැත්නම් දානේ කටයුතු කරනකොට අපිට ඇතිවෙන සෝමනස්ස සාගතයි ඊට පස්සේ ඥාන සම්ප්‍රයුක්ත කියන්නේ අපි දන්නවා ඒක කර්ම විපාක සලකලා බලනවා අපි දන්නවා ඒකෙන් හොඳ විපාක ලැබෙනවා මේක කලියුතු දෙයක් මේක හොඳ දෙයක් බව දැනගෙන තමන්ගේම කැමැත්තෙන් සෝ කැමැත්තෙන් ඉතින් පස්සේ ලස්සන අසංකාරිකත් ඒ වගේ ඒක තමයි තන අසංකාරික කියලා කියන්නේ. එතකොට එතනදී ඒ සිතේ තියෙන චෛතසික ධර්ම අපි දන්නවා සර්ව චිත්ත සාධාරණ චෛතසික හත හැම සිතකම ඊදෙනවා. එතකොට ඒක තමයි ඇත්තම පස්ස වේදනා සංඥා චේතනා එතකොට ඒ විපාකසා මානසික ජීවිතින් දෙකින ටික ඊළඟට ඊදෙනවා ප්‍රතිර්ණක සිත හයම ඊදෙනවා ප්‍රීතියත් ඇතුළුව මොකද සෝමනස්ස සාගරේ සයිතින් ප්‍රීතිය වැඩගත් වෙනවා. එතකොට ඒ ප්‍රතිර්ණක චෛතසික 7යි 7ක් සමානයි ප්‍රතිර්ණක චෛතසික 6යි ඊළඟට සර්ව කියන්නේ හැම සිතුසල් සිතකම යෙදෙන 19ක් වන චෛතසිකයන් යෙදෙනවා. ඊට අමතරව ප්‍රඥා චෛතසිකය තියෙන. එතකොට යන්නේ ඒ චෛතසික ටික තමයි එතකොට චෛතසික මම දැන් 23ක් එතන යෙදෙනවා ඒ සෝමනස්ස සාගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික සිතේ. ශ්‍රද්ධාව තියෙනවා සතිය තියෙනවා කිරි ලැජ්ජාව ලැජ්ජාව පවට ලැජ්ජ බව ඔත්තප්ප තියෙනවා පවට බය බව අලෝභ අදෝස රත්සමජ්ජතා කියන චෛතසිකයන්ගේ මධ්‍යස්ථ වේගේ මධ්‍යස්ථ කරන ගතිය. ඊළඟට තියෙනවා කාය පස්සද්දි චිත්ත පස්සද්දි කාය ලහුතා චිත්ත ලහුතා කාය මුදිතා චිත්ත මුදිතා කාය කම්මඤ්ඤතා චිත්ත කම්මඤ්ඤතා කාය පාගුඤ්ඤතා චිත්ත පාගුඤ්ඤතා කාය උච්චතා චිත්ත උච්චතා කියන 19 තමයි ඒ සෝබන රාශිය හැටියට නම් කරනවා. ඒ 19 තමයි ඒ කුසල් චෛතසික ටික. ඊට පස්සේ ඒකට එකතු වෙනවා ප්‍රඥා චෛතසිකයක් එකතු වෙනවා. මේක මේ දානයක් දෙන අවස්ථාවක වගේ කියන පළවෙනි සෝමන සිතේ ප්‍රඥාවක් එකතු වෙනවා. තේරුම් ගන්න. තේරුම් ගන්න දැන් මාතේ බොහෝම හොඳට ඒ මම හිතන්නේ අවශ්‍ය දේවල් සියලුම දේවල් පැහැදිලි වුණා ඉතින් බොහොම පිං. හොඳයි. ඒකට මේ සෝමනස්සගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික සිතක් ගැන ඒ මම පැහැදිලි කරේ. ඒකෙම සසංකාරික කියනවා නම් තීන මිත්‍යේ කියන දේද නැහැ. තීන මිද්දේ කියන එක ඇත්තටම කුසල් පැත්තට නැති එකක්. ඒ කියන්නේ කුසල් චෛතසිකය තීන මිද්ද කියන්නේ. එතකොට ඒක යෙදෙන්නේ නැහැ මේ සසංකාරික වුණා කියලා ඒක යෙදෙන්නේ නැහැ. ඒක සසංකාරික සිතකදී මොකද්ද වෙන්නේ සේ වේද දෙක ගත්තා පස්සේ චෛතසික පැත්තට බැලුවොත් චෛතසික හැටියට ගත්තත් සසංකාරික කියන එකේ වෙනස්කමක් ඇති වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අසතුටකින් කරක් කරනවා නම් අසතුටක් නෙවෙයි ඇත්තටම වැඩි උනන්දුවක් නැතුව කරනවා නම් අර වීර්ය කියන චෛතසික අඩු වෙනවාද? වීර්ය කියන එක අපකින් චෛතසික දෙන්න තියෙනවද? මම ඇත්තටම ඒක ගැන නම් දන්නේ නැහැ. මට හිතෙනවා සමහර වෙලාවට දැන්
ප්‍රීතිය කියන එක නැති වෙන්න පුළුවන් කෙනෙක්ගේ වුණා කෙනෙක්ගේ උනන්දු කරවීමක් පුරින් යම් කිසි කුසලයක් කරනවා නම් තමන් කරන තරම්ම ප්‍රීතියකින් නොකරන නිසා සමහරට ඒ මට මේ වශයෙන් හැටිය ප්‍රීති චෛත්‍යයේ තමයි එතන වෙනසක් වෙනවා නම් වෙන්නේ එහෙම නැත්නම් මේ ප්‍රීතියකුණුත් කරන්න පුළුවන් කියලා කාගේ හරි මෙහෙමමක් යටතේ වුණත් ප්‍රීතියෙන් යුතුව අර කලින් ඉප වගේම කරන්න පුළුවන් බවත් මතකයක් තියෙනවා ඒකම කරන්න ඒකයි සන්නයි අජයන්ත මාතර පළවෙනි කොටස බොහොම ලස්සන කියපු නිසා ස්වාමීන් වහන්සේට යොමු වෙන ඉස්සෙල් පොඩ්ඩක් මේ අමාවතනකුත් අවවා ගන්න එපා ඒකයි මම දෙවෙනි කොටසත් ඇවිල්ලා ඒ හින්ද දැන් මම හිතන අපේ ස්වාමීන් වහන්සේට මේ පොඩ්ඩක් අපි දෙවෙනි කොටසෙත් පොඩ්ඩක් මේ ස්ට්‍රගල් කරා වගේ තිබුණා ඒ නිසා ස්වාමීන් වහන්සේට වෙන අමතුනේ අපිට ඒ සෝමනස්සගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික සිතත් සසංකාරික සිතත් පිළිබඳව අපිට තාපොත්තා හොඳයි හැම දිනාටම තෙරුවන් සරණයි. ඉතින් මේ අපේ ජයන්ත මහත්තයා මේ ඒ විතරේ මහත්ය දැනගත්ත හැටියට කියලා දුන්නා. හොඳයි. ඒ වගේම අර මේ ළඟටම මතුවෙච්ච නිසා මම මේ කියන්නේ සෝමනස්ස සහගත හරි උපේක්ෂා සහගත හරි කුසල් සිත් සසංකාරික වෙනකොට මේ සසංකාරික වෙනකොට අපි හිතමු ප්‍රීතිය එහා මෙහා වුණාන් පස්සේ උපේක්ෂාව රිප්ලේස් වෙනවා. එහෙම නැත්නම් උපේක්ෂා වෙනවා. හැබැයි වීර්යය එහෙම පොඩ්ඩක් අඩුුණොත් ඒක වෙනුවට තීන මිත්‍යෙ යෙදෙන්නේ නැහැ. කුසල සිත්වල තීන මිත්‍ය අකුසල සිත්වලට බර නිසා. ඒ කියන්නේ අකුසල සිත්වල යෙදෙන නිසා. මම මේ අවස්ථාවේදී මේ පොඩි කාරණයක් කියන්න හේතුවා මෙන්න මෙහෙම. කාම සෝබන සිත් වලින් දැන් කාම සෝබන සිත් තිබෙනවා 8ක්. ඒ කාම සෝබන කුසල් සිත් තියෙන්නේ 8යි. ඒ කුසල් සිත් 8 වුණාට ඒකින් විපාක දෙන විපාක සිත් තියෙනවා 16ක්. කුසල් සිත් වශයෙන් 8යි විපාක සිත් වශයෙන් 16යි. ඒ 16 යෙදෙන්නේ කෙලින්ම ඒ විපාක සිත් හැටියට ඒ කුසල සිත් වගේම 8ක් වැඩ කරනවා ජවන් සිත් හැටියට සහ අහේතුක සිත් හැටියට 8ක් වැඩ කරනවා. ඒක නිසා ඉබ 16 වෙන්නේ. අපේ මහත්මයා ඒ කරුණෝ මේ කාමාවචර මේ කාමාවචර මහ කුසල සිත් හඳුනාගෙන තිබෙන තාලේ හොඳයි. ඒවට කාම සෝබන කියලා හඳුනන කියනවා. ඒකත් හොඳයි. මේ සෝබන අසෝබන හඳුනාගෙන තියෙන හැකියාවත් හොඳයි. එතකොට මේ ඥාන සම්පයුක්ත භාවයයි සසංකාරික අසංකාරික භාවයයි කියනකොට මේ ඥාන සම්පයුත්තයි කියලා කියන්නේම ඒ කුසල් සිතක වැඩ කරන චෛතසික ධර්ම සමූහය තුළ ඉතා බලවත් ඉතා ශක්ති සම්පන්න අත්‍යවශ්‍ය ධර්මයක් හැටියට වැඩ කළ යුතු ඥානය ප්‍රඥාව යෙදීමයි. ඒක ඒ ප්‍රඥාව ප්‍රඥා චෛතසිකයේ හැටියට කතා කරනවා අමෝහ චෛතසිකයේ හැටියට කතා කරනවා ඒ වගේම විද්‍යා චෛතසිකයේ හැටියට කතා කරනවා ඔය විදිහට තිබෙනවා මේ එකට නම් මේ ඥාන සම්පයුත්තය කියන ප්‍රඥා චෛතසිකය ඒකේ තිබෙනවා මෙහෙම ඔය ඥාන සම්පයුත්තව තිබෙන සිත් තියෙන හතරයි. සෝමනස සහගත ඥාන සම්පයුත්ත සිත් දෙකක් තියෙනවා. උපේක්ෂා සහගත ඥාන සම්පයුත්ත සිත් වලින් දෙකක් තියෙනවා. ඒක නිසා ඥාන සම්පයුත්ත ඔය දෙක දෙලත්යන් පස්සේ තියෙන ඔක්කොම හතරයි. ඔය හතර
අපි හිතක වැඩ කරනකොට ඒ කියන්නේ හිත හතරට අපි හිතන හිත හතරෙන් එක වෙලාවට එකයි එන්නේ කියලා ඒ එහෙම තමයි ඉන්නේ ඒ වැඩ කරන වෙලාවට යෙදෙන ප්‍රඥාව ප්‍රඥා චෛතසිකය සමහර අයගේ හිතවල ඉතාමත්ම බලවත් ඉතාමත්ම ශක්තිමත් ඉතාමත්ම හැඩට ඉතාමත්ම ලස්සනට ඉතාමත්ම විචිතුරු විදිහට ඒ ප්‍රඥා චෛතසිකය වැඩ කරනවා ක්‍රියාත්මක වෙනවා ඒ හිතේ කරන දේට අනුව තමන් ඒ වෙලාවට කරන වැඳුමද පිදුමද දානයද සීලයද බුදුගුණ ටිකක් මෙනෙහි කිරීමද මෛත්‍රියක් වැඩීමද පාරිතිබෙන්නාකු බෝතල කට්ටක් තියෙනවා නම් අයින් කර දැමීමද එහෙම නැත්නම් පන්සලකට සේනාසනයට කියලා බෝධියක් අතුගාන එකද එතන තිබින්නා වටපිටාවක් සුද්ධ පවිත්‍ර කරන එකද පල්ලෙකට පල්ලෙකට කෑම ටිකක් දෙන අවස්ථාවද ඔය හැම තැනම කරන හැම දෙයකම ඒ වෙලාවේ හොඳට විසිතුරුව කෙනෙකුගේ හිතේ ප්‍රඥාව වැඩ කරන අවස්ථාවක් තියෙනවා. ඒ වගේ අවස්ථාවක් වෙන්න නම් ඒ කෙනා ඒ හිත අයිතිකාරයා හෙවත් සම්මුති වශයෙන් හොඳ දහම් දැනුමක් තියෙන්න ඕනේ. කර්මයේ කර්මඵලයේ පිළිබඳව හොඳට අහලා හිතලා මෙනෙහි කරලා ශ්‍රද්ධාව එක්ක මිශ්‍ර වෙච්ච හැඟීමක් තියෙන්න ඕනේ. කර්මයේ කර්මඵලය තමන්ගේ තුළිනුත් කර්මයේ කර්මඵලය ලෝකයේ අනිත්‍ය විදින විපාක දෙන ආකාරයේ හැටියට බැලුවම බලලා හොඳ දැනුමක් ධර්මයේ දැනුම හොඳට තියෙන්න ඕනේ. එවැනි කෙනෙකුට තමයි මේ වගේ හොඳම හොඳ ලස්සන ශක්ති සම්පන්න ඥාන සම්පයුක්ත ප්‍රඥාවක් එහෙම නැත්නම් ඥාන සම්පයුක්ත භාවයට ඇති ප්‍රඥාව වැඩ කරන්නේ. ඒව හරියම හොඳ ත්‍රිහේතුක කුසල් කියලා. සමහර වෙලාවට සිද්ධ වෙනවා මෙහෙම එකක්. ඔය හැම එක්කෙනාගේම දහම් දැනුම ඒ තරම් ලොකු තලයක නැති නිසා නමුත් එහෙම මෙහෙම ඔය ආච්චි අම්මලාගෙන් සීයලාගෙන් දැනගත්ත ඉගෙනගත්ත දේකට අනුකූලව වැඩි ගැඹුරු දැනුමක් නැතුව යන්තම් විතර කර්මයේ කර්මඵලයේ පිළිගත්ත පොඩි දැනුමක් තියෙනවා. ලොකු දැනුම වුණත් දැනුමයි ප්‍රඥාවයි පොඩි දැනුම වුණත් දැනුමයි ප්‍රඥාවයි. හැබැයි පුංචි දැනුමක් ඇතුව කර්මය කර්මඵලය විශ්වාස කරනවා ආනිසංස ආදානම පිළිගන්නවා හැබැයි ලොකු තලයක පිළිසිදු දැනුමක් එයාට නැහැ. ප්‍රඥාව යෙදුනත් ඒ හිත සෝමනස්ස සහගතයි ඥාන සම්පයුක්තයි තමයි. හැබැයි ඥානය හයියට ඉදිර නැති නිසා ඥානයේ ශක්තිමත්ව ඉදිර නැති නිසා ඒකේ තියෙන පොඩි බල අඩුවක්. ඒ ඥාන සම්පයුක්ත සීත් හතර ඔය විදිහට වැඩ කරනවා. ඉතින් ඔය ඥාන සම්පයුක්ත සීත් හතර වුණාට ඔය ඥාන සම්පයුක්ත සීත් හතරේ පොඩි පොඩි බල අඩු වැඩියක් වෙනවා. තමන්ගේ තිබෙන ඥානයේ වැඩි වෙච්ච හැටියට අඩු වෙච්ච හැටියට. ඔන්න එක. ඊළඟට ඔය සීත් හතරේ තිබෙනවා තව අංග දෙකක්. ප්‍රඥාව තිබුණත් ඥාන සම්පය වුණත් ඥාන සම්පයුක්ත වුණත් සිතක් සිත් එකක් සෝමනස්ස සහගතයි තව සිත් එකක් උපේක්ෂා සහගතයි. ඒක නිසා උපේක්ෂා සහගත කම නිසා සෝමනස්ස භාවයේ නිසා ඕකිතිබින්නා වූ ශක්තිය බලය පොඩ්ඩක් ඉහිවෙනවා. එකක් තමයි ඥානය හොඳට ඉදෙන. ඒක නිසා ඔය සිත්
දෙය වර්ග දෙකේ එන චිත් හතරේ ශක්තිය බලය වෙනස් වෙනවා. ඊළඟට තියෙනවා මෙහෙම අසංකාරික බව සසංකාරික බව. අසංකාරික බව හිත ඇතුලෙන් කඩාගෙන එන්නේ. ඒ කියන්නේ Tamanට හිතෙන්නේ මේ අසංකාරික බව ඇතිවෙන්න හේතු වන කරුණු තියෙනවා තමා තුළමුත් බාහිරව තමාට බලපාන දේවල්. ඒ කියන්නේ අපිට මේ කුසල් සිත් පහළ වෙනවා මෙන්න මෙහෙම. ජාතක කතාවක් කියුවා. ඒ ජාතක කතාවේ අන්තර්ගතය යම් යම් තැන්වල බෝධිසත්වයන් වහන්සේ බෝධිසත්වයන් වහන්සේගේ නෑදෑයෝ මව්පියෝ හිතවතුන් කරපු කියපු දේවල් අහනකොට කියවනකොට සහ ලෝකයේ තවත් හොඳ අය කරපු කියපු දේවල් ඔය මහත්මා ගාන්ධි ඒ වගේම ඒකට ආගමක් ධර්මයක් අවශ්‍ය නැහැ ලෝකයේ කවුරු හෝ වේවා ඔය මද තෙරේසා ඊට පස්සේ ඔය මැන්ඩෙලා මහත්තයලා වගේ අය තවත් ඔය අතීතයේ ගියන් පස්සේ අපේ ශ්‍රී ලංකාවේ ගත්තන් පස්සේ ඔය අගබුර රජුරු ඊට පස්සේ ඔය මේ දීවානම් පීතිස්ස රජතුමා ස්වාමින් වහන්සේලා හැටියට කරපු යම් කිසි හොඳ චරිත කියවනකොට ඒක අපි හිතේ තිබෙන කුසාසිත අවහාරා ඖෂධ උලුප්පල දාන උලුප්පල පුදුම කුසල ඡන්දයක් හදලා දෙනවා. අන්න ඒ වගේ අවස්ථාවක ඒ වගේ කියවීම ඒ වගේ චරිත දැකීම ඒ වගේ චරිත ඇසුරින්ද අපේ හිතේ පුදුම අසංකාරික දෙයක් කෙනෙක් කියලා නැති නමුත් අපේ හිතේම කඩාගෙන එන කුසල ඡන්දයක් මේක කරන්න ඕනේ කියලා. සමහර වෙලාවට බලපානවා තමන්ගේ මේ පරිසරය. ඊළඟට මේ පරිසරය තවත් එකක් තමයි මේ ඔය මේ විදර් එක ඕවගේ දේවල් බලපාන කාලගුණය නිරෝගීතාවය ඕවත් හේතු වෙනවා. එතකොට මේ කුසල්සිත පුරුද්ද ඉස්සලා කරලා තියෙන මේවා හේතු වෙලා තමන්ගේ හිතේ පතු වෙනවා නිකන් හිතින් ඇතුළෙන්ම ආපු හිතකින් උඩට උඩට දුන්නා වගේ හිතක් පහළ වෙනවා. සමහර වෙලාවට කිසිම කෙනෙක් කියලාවත් නෙවෙයි මේක ඉතින් අන්න ඒ අවස්ථාවේදී ඒක අසංකාරික ගුණයෙන් යුක්ත වෙච්ච හැටි සලකනවා. ඔකේ අනිත් පැත්ත ගත්තොත් එහෙම සසංකාරික වෙන්නේ ඒ හිතට රෝගී බව, ඡන්දේ අඩු බව, ඊට පස්සේ මේ කාල ගුණය පරිසරයේ තිබෙනා වූ අඩුපාඩු ගතිය, එහෙම නැත්නම් ඒක Tamanට නොගැලපෙන ගතිය. ඊළඟට මේ සමහර වෙලාවට ඊ යන්න තැන තමන්ගේ ගැළපෙන අය නැතිකම අන්න ඒ වගේ හේතු නිසා මේක සසංකාරික වෙනවා. යන්යන් හේතු තියෙනවා. ඔන්න ඔය වගේ ඥාන සම්පයුත්ත වෙලා ඒක ලොකු වෙන්නත් සසංකාරික වෙන්නත් අසංකාරික වෙන්නත් ඔයදී හේතු බලපානවා කියන එක මේ පින්වත්තුන්ට මතක් කරගන්න කැමතියි. ඔය කියාගෙන ගිය දේවල් වලට අනුකූල මම මෙන්න මෙහෙම එකකුත් කියලා මේක මේ කැලේට අවශ්‍ය කොටස අවසන් කරනවා. මෙන්න මේක හිතේ තියාගන්න. මම මේක මේ පත්‍රිකාවකත් හදලා තිබෙනවා, පේපර් එකක් හදලා තිබෙනවා මේ පින්වත්තුන්ගේ දැනගැනීම සඳහා ඉක්මනට ඉක්මනට හැදුවේ. නමුත් මම මේක පස්සේ දාන්නම්. මේ ඉවන්නම් ඔය මහත්තයාට ඉවන්නම් ඒක කියවන්න පුළුවන්. මෙන්න මේක. කාමාවචර
කුසල් සිත විපාක දෙන විදි අපි හොඳින් දැනගන්න ඕනේ. ඒක හොඳට දැනගන්න. ඊළඟට කාමාවචර මහා කුසල් සිත් තිබෙනවා අටක්. කාමාවචර මහා කුසල් සිත් අටක් තිබෙනවා. ඒ අටෙන් ඒ කාමාවචර මහා කුසල් සිත් අටෙන් හොඳයි කියලා යහපත් කියලා එක්කාසු කරගන්නා වූ බල ශක්ති කුසල ශක්ති අටක්නේ. ඒ කුසල ශක්ති අට විපාක දෙනකොට ඒකට විපාක දෙන්න ඉදිරිපත් වෙන කුසල සිත් තිබෙනවා 16ක්. ශක්තිය එකතු කරන්නේ අටකින් විපාක දෙන්න ගියන් පස්සේ 16ක් වෙනවා. ඒක විපාක දෙන්නේ අටක් හේතුකයි අටක් සහේතුකයි. ඕකත් හිතේ තියාගන්න එක හොඳයි. හොඳ දෙයක් කුසලයක් පිනක් සිද්ධ කරන ක්‍රියාන්ත කරන අවස්ථාවේදී පහළ වෙන්නේ කාමාවචර හොඳ මහ කුසස්සේ. ඕවට කාම සෝබන සික් කියලත් අපි එක විදිහකට කතා කරනවා කියලා. එතකොට නම් වශයෙන් දන්නවනේ සෝමනස්ස සාගත ඥාන සම්පයුත්ත විප්‍රයුත්ත අසංකාරික සසංකාරිකව දන්නවනේ. ඔයකේ කිසිත් අටක් තියෙන මම ඒ ලිස්ට් එක කියන්නේ නෑ මම දන්නේ හින්දා. ඉතින් තවටින්වත් තියෙන කාම සෝබන හේවත් මහා කුසාසිත සෝමනස්ස වශයෙන් හරි උපේක්ෂා වශයෙන් හරි ඥාන සම්පයුත්තව හරි විපයුත්තව හරි ඇතිවෙන්න මතුවෙන්න ඒ සිත් හැදින්ට අපි හිතවල මේ අවස්ථාව තියෙන මෙන්න මේ. ඒ අවස්ථාව තමයි අපි ලෝකයේ සම්මතිය හැටියට කතා කරනවා. ওই සිත් පහළ වෙනවා කියලා අපි කතා කරන්නේ නැහැ ඒ වෙලාවට. සම්මුති ලෝකේනේ අපි වැඩ කරන්නේ. සම්මුති ලෝකයේ නොඑක් නම් වලින් නොයේ වචන වලින් කතා කරනවා මිනිස්යාට අන්‍ය සත්වයින්ට හොදක් වෙන ඒ වගේම යහපතක් වෙන යහපත් දෙයක් සිද්ධ වෙන සෑම අවස්ථාවකදීම මේ කාමාවචර කුසාසිත කියන જાති පහළ වෙනවා. නම් අපි කාමාවචර කුසාසිත පහළ වීමේ වීම උනාට සිත් පහළ වීමේ කතාවෙන් නෙවෙයි ඒක අමතන්නේ. සම්මුතියෙන් දාලා තිබෙන සමාජ සීමාවක් කියන වචනයෙන් හරි ශ්‍රමදානයක් වචනය කියන එකෙන් හරි ඊළඟට සම්මුතියෙන් හදාගත්ත තියෙනවනේ අනුන්ට පිට වෙනවා කියන එක හරි ඔය වගේ නම් වලින් තමයි අපි මේ සිත් පහළ වෙන අවස්ථාව හඳුන්වන්නේ අමතන්නේ මේ මෙලෝකයට ප්‍රකාශ කරන්නේ. ඒ වගේ දේවල් තිබෙනවා බලන්න දානයක් දෙන විට සීල සමාදානයක් වෙන විට භාවනාවක් කරන විට දානයක් ගැනීමට සංවිධානය කරන විට වන්දනා කරන විට ගාථාවක් සූත්‍රයක් පණක් කියනකොට කෙනෙකුට අපෝපස්ථානයක් කරනකොට අම්මට තාත්තට සලකනකොට ඒ අයට ඇඳුම් පැටුම් අරන් දෙනකොට නාවනකොට ඒ වගේම බෙහෙත් හේත් කරනකොට ඒ අයට පිනක් කරගන්න සලකන උදව් කරනකොට කාම සෝපන සිත් පහළ වෙනවා. ධර්මයේ අහනකොට සාකච්ඡා කරනකොට බණ පොත පද දහම් පොත පද කියනකොට අසරණයට ආධාර උපකාර කරනකොට කාම සෝපන සිත් පහළ වෙනවා. දුප්පත් අයට පිටක් වෙනකොට අනුන්ගේ යහපත සරපලා ගස්වැල් හදනකොට ඒ වගේම ලිම්පකුණු හේදන් පාලම් හදනකොට දානශාලාව විහෙර විහාර කුටිසේනාසන ගොඩනගනකොට සෝමනස්ස සාගත ඥාන සම්පත්තිය පහළ වෙනවා. ලෝකයාට හොඳ දෙයක් යහපත් දෙයක් කියා දෙන විට ගුරුවරයෙක් හැටියට පාසලක උගන්වනකොට ආදි වශයෙන් නොයේ යහපත් දේවල් ප්‍රයෝජනවත් දේවල් මේ අවඩෙතර හොඳ වැඩක් වෙන දේවල් කරනකොට අන්න ඒවා ලෝකයේ වචනෙන් කතා කරාට ඔය තමයි කාමසෝබන සිත් පහළ වෙන කාමාවචර මහා කුසල සිත් පහළ වෙන අවස්ථාවන්ගේ පොඩි අතලොස්සක් වෙයි කියන්නේ පුංචි අතලොස්සක් තව කොටක් තියෙනවා ලිස්ට් එකේ.
කරන්න ගියන් පස්සේ ඔය තියෙනවනේ මේ අපදාන පාළිය කියලා. ඕකේ තියෙන්නේ අපදාන පාළිය පුරාම තියෙන්නේ. තමා සූත්‍රවල පුරාම තියෙන්නේ සෝමනස්ස සාගත ඥාන සම්පයුත්ත සසංකාරික අසංකාරික සිත් පහල කරගත්ත අවස්ථාවන්. ඒවා මේ වචන වලින් නෙමෙයි තියෙන්නේ ලෝකයේ සම්මුති වචන වලින්. ඉතින් මම මේකෙන් ටිකයි කියන්නේ. ඒ නිසා මම තවත් අවස්ථාවක් මේ පින්වත්තුන්ට සරසා දෙනවා මේ ටිකත් එක්ක ප්‍රශ්න අහන්න කොට නගන්න කියලා. තව මට තියෙනවා කියන්න මම පස්සේ කියන්න. ඒකවත් සරණයි. කියලා සත්‍ය සයන්ස් සයන්ස් දැන් අපිට ඉස්පත් කළ දෙපු කාරණාත් වලට අපිට තව ඉතිරි ප්‍රශ්න හැමෝම ඇති නම් අපි ගාව කොටසට ඒකේ ප්‍රශ්නෙකුත් අහලා තවත් අයගෙන් සම්බන්ධ කරගෙන අපි යමු. සයන්ස් දැන් අපිට පැහැදිලි කළ දුන්නා අපිට ඒ නම අවතර ප්‍රසාර සිත් අටක් තියෙනවා කියලා. ඒ කුසල් සිත් අටෙන් දැන් මන්තන මූලික වශයෙන් ඥාන සම්ප්‍රයුක්ත සම්බන්ධව කතා කරන ටික ඥාත මහත්තයා පැහැදිලි කළා. එතන ඥාන සම්ප්‍රයුක්ත සෝමනසාගත සසංකාරික සංකාරික දෙකයි, ඥාන සම්ප්‍රයුක්ත උපේක්ෂාසාගත සසංකාරික සංකාරික දෙකයි, සිත හතරයි. මේ විදිහම ඥාන විප්‍රත්‍ය හතරක් ඇති අට ඒ අට වෙන්න ඕනේ කාමාවචර කුසල් සිත් කියලා කියන්නේ. එතකොට විපාක දෙන කුසල් සිත් 16න් අහේතුක කුසල් සිත් 8කුත් සහේතුක කුසල් සිත් 8කුත් කියලා කිව්වා. ඒ ඒ මොනවද ඒ අහේතුක කුසල් සිත් 8 කියන කාරණාව මම කල්‍යාණ මිත්‍රකින් අහලා කර්මයේ පුළුවන් ධාරි මහත්මයාට ඒක පැහැදිලි කරා. මොනවද ඒ අහේ විපාක කුසල් සිත් 16 අහේතුක කුසල් සිත් 8 සහ ඒකට අදාළ චෛත්‍ය මොනවද කියලා ඉතින් අත්තරන් කරනයි මේ අහේතුක කුසල විපාක සිත් කියල කලින් කතා කළ වෙලාවේදී මේ ගැන ලංකා මේ පිකල් සහගත චක්කු විඥානේ සෝත විඥානේ දාන විඥානේ ජීව විඥානේ සාසුක සාගත කාය විඥානේ පිකල් සහගත සම්පටිච්ඡනය සෝමන සහගත සම්තිර්ණය පිකල් සහගත සම්තිර්ණය කියන අහේතුක කුසල විපාක සිතක් තමයි මෙතන අපි ඉගෙන ගත්තේ. එතකොට ඒ ඒවා ඇති වෙන්නේ අත වශයෙන්ම අර අසෝබන සිත් වෙන සඳහන් කරපු වෙලාවේ එතන අපි කතා කළා අහේතුක සිත් 18න් කුසල විපාක ඒ අහේතුක සිත් 18න් ඒ අත්පතිල තමයි කුසල විපාක සිත් අටගෙන අහේතුක කුසල විපාක සිත් අට ගැන අපි කතා කළේ. එතකොට මේ මේ සිතිවල සිතිවල ඇති වෙන චෛතසික ගැන සඳහන් කරනවා නම් ඒ චෛතසික අර කලින් සඳහන් කළා වගේම තව සිත් සාධාරණ කරගත් සත හත මැතිලන පස් වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේ මනසිකාරය ඒ වගේම අන්ත ප්‍රකීර්ණ චෛතසික හයත් මේ චෛතසික මේවා ඇති වෙනවා. විතක්ක විචාර අධිමොක්ක වීර්ය අධිමොක්ක කියන ඒවා. එතකොට මේවායින් හතරක් උපේක්ෂා සහගත චක්කු විඥාණයෙන් අපි දැන් කලින් මේ ගැන සාකච්ඡා කළා. මම කියන්නේ උපේක්ෂා සහගත එතන සෝමනස්සක්වත් ද්වේෂයක්වත් නැති වෙන්නේ නැහැ. ඒ චක්කු විඥාණයේ විපාක සිතක් නිසා එතන උපේක්ෂා සහගතයි. කාය විඥානේ එතන අර සන්නාන සඳහන් කළා මේ පිට සාගත වෙන්නේ විශේෂම චක්කු සෝත ගාන විඥාන වලදී එතනදී මේ මේ විඥාන ඇති වෙන්නේ අර මේ එතන අර මේ චක්කු සෝත ගාන ඉන්ද්‍රයන්ට මේ ස්පර්ශ වෙන රූපය තරන් ගුරුතු නැතිකම් නිසා ඒක උපේක්ෂා වෙන්නේ කියලා සඳහන් කළා. එනවා සුඛ සාගත කාය විඥාන එතන කෙලින්ම මහ භූතයන්ගේ පර්ශය ඇති වෙන නිසා සුඛ සාගත වෙනවා කියලා සඳහන් කළා. ඒ වගේම මේ උපේක්ෂා සම්පටිච්ඡණය සෝමනසගත සම්තිරණේ ඒවා
එතකොට සංකීර්ණ මේවා ඇත්ත වශයෙන්ම අපිට කතා කරන්න ඕනේ අර චිත්ත වීති ගැන කතා කරන වෙලාවේදී මේ සම්පටිච්ඡණය ඒ කියන්නේ මේ අරමුණේ පිළිගන්නේ අරමුණේ තීන කරන ගැනීමයි ඒ වගේම පිටසරට මෙතන අර සෝමනන්ත සහගත සංකීර්ණ තුපේකරහට සංකීර්ණ දෙකක් ඇති වෙනවා මේ අකුසල ආයතක කුසලපාන සිත්ට ඇතුළත එතකොට නැවතත් අර සත්‍යිකන කතා කරනවා සරස්ව තාරණ සත්‍යගතයි යකීන ප්‍රතිස් වලින් විතක්ක ਵਿਚාර අධිමෝක්ඛය කියන සත්‍යික තියෙනවා ඒ සත්‍යික තමයි මේ අයත කුතල විපාක සිත්ට ලැබෙන්නේ කියලා මම තේරුම් ගන්න මෙතනින් තමයි ඒක තමයි දැන් ඔබතුමා පැහැදිලි කළ විදිහට අර අපි ශෝබන සිත් කියන කොට ඉගෙන ගත්තේ කොටසයි තිය අයත කුසල විපාක සිත්ටම තමයි චෛතසිකතේ විදිහටම කියන එක තමයි කියන්නේ මේ 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 පැත්තට බලනකොට එහෙමනම් අපි විශ්වාසනාසිය වෙන්නේ ඉතලා අපි ආගමු මේ විපාක කුසල් සිත් අටේ තියෙන සහේතුක කුසල් සිත් අට මොනවද කියන කාරණාව මම ශ්‍රීමති මාර්ගයට මේ චෛතසිකත් එක්ක කියන්නේ තිරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා මට පැහැදිලි කරන්න තියෙන්නේ සෝබන සිත් වල සෝබන සිත් කුසල් සිත් අටේ කුසල විපාක සිත් පිළිබඳවයි. එතකොට දැන් අපි මහතකට පෙර කතා කරා කොහොමද කාමාවචර සෝබන කුසල් සිත් ඇති වෙන්නේ කියලා, කොයි ආකාරයකින් සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රිත සංස්කාරික ආදි වශයෙන් මේ සිත් අටක් ඇති වෙනවා. එතකොට ඒ සිත් වලින් ඇති වෙන විපාක සිත් හැටියට තමයි මේ කුසල විපාක සිත්, කාමාවචර කුසල විපාක සිත් ඇති වෙන්නේ. ඒවයේ නම් වලින් වෙනසක් නැහැ. සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රිත අසංකාරික කුසල විපාක සිත්. ඒ විදිහටයි නම් කරන්නේ. එතකොට ඒ සිත් වල පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතින්ද මානසිකාරයේ වශයෙන් විතක්ක විචාර අධිමොක්ක විරියපීති ඡන්ද එතකොට ඒ සම්බචිත්ත සාධාරණ ප්‍රකීර්ණ කර්තිය දෙනවා. මම මේ කතා කරන්නේ පළවෙනි සිත ගැන. ඊළඟට සෝබන සාධාරණ චෛතසික ටිකේ දෙනවා සද්දා සති හිරි ඔත්තප්ප අලෝභ අදෝස සතර මජ්ජත්තා කාය පස්සද්දි චිත්ත පස්සද්දි කාය ලහුතා චිත්ත ලහුතා කාය මුදුතා චිත්ත මුදුතා කාය කම්මඤ්ඤතා චිත්ත කම්මඤ්ඤතා කාය පාගුණ්‍යතා චිත්ත පාගුණ්‍යතා කාය උජ්ජුකතා චිත්ත උජ්ජුකතා කියන චෛතසික ටික. ඊළඟට ප්‍රඥා චෛතසිකය යෙදෙනවා මෙතන ඥාන සම්ප්‍රයුක්තව කරන කුසල් වලට. ඊළඟට සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත සසංකාරික සිත්වල ඒ චෛතසික සියල්ල යෙදෙනවා ඒ වගේ. ඊළඟට තියෙනවා ඥාන විප්‍රයුක්ත අසංකාරික සිත්තේ ප්‍රඥා චෛතසිකයේ හැර ඉතුරු චෛතසික ටික තමයි දෙන්නේ. ඒ කියන්නේ සබ්බචිත්ත සාධාරණ ප්‍රකීර්ණක. ඊළඟට කුසල සාධාරණ කුසල චෛතසික 19. ඒ ටිකේ දෙනවා. ඊළඟට සෝමනස්ස සාගත ඥාන විප්‍රයුක්ත සසංකාරික කියන එකේ යෙදෙන්නේ ඒ චෛතසිකමයි. ඊළඟට එනකොට උපේක්ෂා සහගත වෙනකොට උපේක්ෂා සහගත සිත්වල ප්‍රීතිය යෙදෙන්නේ නැහැ. ඒක නිසා සම්බචිත්ත සාධාරණ හතක් විතක්ක විචාර අධිමොක්ක විරිය ඡන්ද ආදි වශයෙන් යෙදෙන්නේ එතන 6න් 5යි. ඊළඟට සද්දා සති හිරියොත්ප්ප අලෝභ දෝෂ තත්ත්‍ර මජ්ජත්තා කායපස්සදි චිත්තපස්සදි කායලම්ත චිත්තලම්තා කායමුදතා චිත්තමුදතා කාය කම්මඤ්ඤතා චිත්ත කම්මඤ්ඤතා කාය පාගුඤ්ඤතා චිත්ත පාගුඤ්ඤතා කාය උජ්ජුකතා චිත්ත උජ්ජුකතා කියන අකුසල සාධාරණ චෛතසික ටික ප්‍රඥා චෛතසිකයක් ඒ සිත්තේ යෙදෙනවා. එතකොට ඊළඟ සිතත් උපේක්ෂා සහගත ඥාන සම්ප්‍රයුක්ත සසංකාරික සිත්ට යෙදෙන්නේ ඒ චෛතසිකමයි. ඊළඟට උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත අසංකාරික සිතට ආයිත්ම ප්‍රීතිය යෙදෙන්නේ නැහැ. ප්‍රීතිය යෙදෙන්නේ නැතුව ඒ උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත අසංකාරික සිත උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත සසංකාරික සිත ප්‍රීතිය නැතුව තමයි යෙදෙන්නේ. ඉතිරි චෛතසික ටික තියෙනවා. ඒ ආකාරයට තමයි සහේතුක කුසල විපාක සිත්වල චෛතසික යෙදෙන්නේ. තෙරුවන් සරණයි.
තිරුවන් සරණයි මහත්මේ. අපි ස්වාමීන් වහන්සේ රමින ඉස්සර තවත් එක්කෙනෙකුට යමු එන්නම් එනම් මේ අපි මේ බ්‍රුණෝ මහත්මයාට යොමු වෙලා ආගමු. බ්‍රුණෝ මහත්මයා ඩොක්ටර් මතක් කරන්න පුළුවන්ද අපි දැන් සිල් ගන්න අවස්ථාවක් ගැන හිතුවොත් එම සිල් අරගෙන ඉන්නකොට බොහොම දැන්පත් වෙලා සිල් අරගෙන ඉන්නවා. ඒ අවස්ථාවක ඇතිවන චෛතසික ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද? තේරුම් ගන්නයි දරුවනාටම මේ සිල් අරන් ඉන්නකොට නම් මේ සාමාන්‍ය විචිතයිතිකක් තියෙන්න පුළුවන් අපි සිල්ලා ආරක්ෂා කරන හින්දා ඔය කුසල් සිතේම විචිතයිතිකේ තුනෙන් එකක් අපිට එදෙන්න පුළුවන් ඒක සම්මා කම්මන්තයේද සම්මා වාචාවද කියන එක දෙකම ඉදිරිපත් වෙන්නේ නැහැ ඒ කරන අවස්ථාවේ හැටියට අපි ප්‍රාණඝාතයක් කරන්න හෝ මඳුරෙක් කනවා කියනකොට අපි සිල්ලා අරගෙන ඉන්නකොට එතකොට මේ මඳුරාව මරන්නට වෙන්නකොට සම්මා කම්මන්ත කියන එක එදෙන්න පුළුවන් මොකක් කියන්නේ වෙන විචාර කරනකොට ඒක සම්වාචයයි මේ විරතිතයි කියන්නේ ඒ දෙන්න පුළුවන් ඒ වගේම අපි ඒක ආජීවෙන් පක්කාරේ ආජීව සම්බන්ධව මට මුක්කාරේ ඒ කරන අපි කියන සාමාන්‍ය ඒ දවස සිල්ලාගෙන දවසකට අපි රැකියාව පැත්තෙන් හොඳ සාමාන්‍ය මස් සිකුණෙක් කෙනෙක් කියන්නේ මස් පාන්න කෙනෙක් සත්සි මරණයක් රසවක් කරන කෙනෙක් කියා ඒ රසවෙදාට නොකරනවා වගේ එක අදිෂ්ඨානයක් ගත්ත සම්මා ආජීව කියන වගේ එකක් ඇති වෙන්න පුළුවන් කියන එක තමයි තේරුම් ගත්තේ මම ස්වාමීන් වහන්සේගෙන් ඉදිරියට කන්බක් ඉදිරියට යන කලින් ස්වාමීන් වහන්සේගෙන් ප්‍රශ්නෙකුත් ඇති රහන්ද කැමති මේ ස්වාමීන් වහන්සේ දැන් කුසල චෛතසික වල අසංකාරික සසංකාරික වෙන එක චෛතසික වල වෙනස් වීමක් පේන්නේ නැහැ එතකොට හිතෙන්න පුළුවන් සාමාන්‍යයෙන් අස්තනකට සසංකාරිකම අසංකාරිකුණත් එච්චර වැඩක් නැහැ නේ කියන එක බලපෑම ඒක එච්චර ලොකු කුසලයක් වෙන්නේ නැහැ නේ අසංකාරිකුණත් අසංකාරිකුණත් එහෙම ඒ චෛතසික වල අභිමුඛීමක් හෝ මේ වැඩිවීමක් වෙන්නේ නැති වුණාට ඒක එතකොට සසංකාරික අසංකාරික වෙන එකෙන් විපාක දෙන පැත්ත කොහොමද බලපාන්නේ කියන එක දැනගන්න කැමති සම්මන්ත ඒකම දැන් ඒ දානයක් එහෙම අපි දීලා තින් අනුමෝදන් කරනවානේ ඒ අනුමෝදන් තින් අනුමෝදන් කිරීමත් දානයක් කොටේ තමයි තියෙන්නේ ඒ දාන එතකොට අනුමෝදන් කිරීමේ කොහොමද වෙන්නේ කියන එකත් තව පොඩ්ඩක් සමහරවිට පැහැදිලි කරලා දෙන්න මම හිතනවා මම අර කලින් කියපු උදාහරණයට මේක හරි වෙන්න ඇති කියලා තේරුම් ගන්න. හොඳයි. ඒ මහත්තයා ගේ දැනුම ඇඳගෙනගෙන තියෙන සාරි සාධන ගත්සාලය මහත්තයා ඉදිරිපත් කරා. හොඳයි. මේ පින් අනුමෝදන් කිරීම පිළිබඳවත් අපිට කියන්න පුළුවන්. අර චෛතසික යෙදිල්ල පිළිබඳව සමාන වුණාට ශක්තිය තියෙනවා වෙනස් වීමක්. ඒ කියන්නේ මේ කුසලයක් කුසලයක් සසංකාරික වීමට ඇතුළතින් තමා තුළින් ඇතිවන හේතුත් තියෙනවා බාහිරින් ඇතිවන හේතු තියෙනවා තමා තුළින් ඇතිවන හේතු සලකා බැලුවාම ඒ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් ඔබ ලොකුවට පැහැදිලි කිරීම සඳහා අපි කියනවා අම්මලාගේ තාත්තලාගෙන් ආච්චිලා අම්මලාගෙන් ඔය මල් පූජා කරන්න කියලා මේ දානි දෙන්න කියලා මෙහෙවීමක් කීම නිසා එහෙම කරනවා කියලා එතකොට සසංකාරික වෙනවා කියලා අපි කියන එක හේතුව තේරුම් ගන්නට ලොකුවට දුන්න පස්සේ තේරුම් ගන්න පහසුයි. තමා තුළම සසංකාරික වෙනවා. ඒ වෙන්නේ තමාගේ හිත පස්සට ඇද ඇද නිකන් ඒ තරම් ශක්ති සම්පන්න නැතුව කිලා බහැබැ. ඒ වගේම නිකන් මේ ප්‍රාණවත් ගතියක් නැතුව කරන්නත් ඕනේ හිතනවා අය බෑ හිතනවා. අන්න ඒ වගේ ඒව හිතනවා මේ ලෙඩ වුණාම අසනීපකම් ඇති වුණාන් පස්සේ ඊළඟට අවුවේ පින්නේ ගිහිල්ලා ගොඩාක් ඇවිල්ලා මහන්සි වුණාට පස්සේ ආන්න ඒ වගේ අවස්ථාවන්ටදී තේකී ශක්තිය බහිනවා.
බාහිර වශයෙන් කෙනෙක් තේරුම් ගන්නට ලේසි. ඒක නිසා වෙනත් කෙනෙක් කියපු නිසා බලව බල කරපු සාදේ දානය දෙනකොට සිල් ගන්නකොට භාවනා කරන සසංකාරික වෙනවා. ඔය විදිහට ඇතුළතම සසංකාරික වෙනවා බාහිර වශයෙන් සසංකාරික වෙනවා. ඒකේ කුසල් සිත්තර චෛතසික ධර්මයකට යෙදුනට ඔය යෙදීමේ තියෙනවා ඇතුළත කාරණයට අනුකූලව වගේ බලය අඩුවෙන වෙන එකක් තියෙනවා. දැන් කුසල් සිතක් පහළ වෙනකොට ඒක මං ඉස්සල්ලා කිව්වා ඒක රේට් එක අඩු වෙනවා වැඩි වෙනවා ඒ තමයි සෝමනස්ස ස්වභාවයට අනුව උපේක්ෂා ස්වභාවයට අනුව වෙනස් වෙනවා කියලා ශක්තිය වෙනසක් වෙනවා. ඊළඟට ඒකෙ යෙදෙනා වූ මේ ප්‍රඥා චෛතසිකය ඥාන සම්පයුක්තව යෙදෙන විදියට ඥාන විප්‍රයත්ත වෙන ඒ කාර්යයට අනුව ඒකෙ තියෙන බලය ශක්තිය අඩු වෙනවා. ඔන්න එකක්. එතකොට මේ කුසල් සිතක් පහළ වෙනකොට ඒකේ ඒකට මේ ඇති වෙන යෙදෙන සසංකාරිත ස්වභාවය අසංකාරිත ස්වභාවයට අනුවත් ඔබේ ශක්තිය අඩු වෙනවා වැඩි වෙනවා. බලන්න කොච්චරක් ඕකේ මේ එකම ගානට තිබුණාට එකම ගානට තිබුණාට පොඩ්ඩක් ඕකේ තියෙනවා ඒත් මේක ඇතුළතින් අඩු වෙන වැඩි වෙන ගති. ඒක නිසා ඔය කාරණාව නිසා මෙන්න මෙහෙම එකක් තිබෙනවා. මේක හොඳට මේක මම හිතන්නේ මේ තිස්සලක් කිව්වා. මේක දැනගන්න එක හොඳයි. සමහර ඔය සිත් අටි කාමාවචර සිත් කුසල් සිත් කියන ඒවා. එහෙම නැත්නම් සෝබන සිත් කියන මේ කුසල් සිත් අටි. සමහර සිත් වල තිබෙනවා හේතු තුනක්. හේතු තුනක් තියෙනවා. සමහර සිත් වල තිබෙනවා හේතු දෙකක්. හේතු තුනක් තියෙන සිත් තිබෙනවා හතරක්. හේතු දෙකක් තිබෙන සිත් තියෙනවා හතරක්. හේතු තුනක් තියෙන සිත් හැටියට අපි ගණන් ගන්නේ ඥාන සම්ප්‍රයුක්ත සිත් හතර. ඒක සෝමනස්ස වෙන්න පුළුවන්, උපේක්ෂාසගත වෙන්න පුළුවන්. ඒකේ ඒ සිත් වලින් කරන ඒකේ තියෙන ඥානයේ හේතු තුනක්. අනිත් ඒවා සෝමනස්සගත වුණත් ඥාන සම්ප්‍රයුක්ත නැති හින්දා ඒවා සලකන්නේ ද්වි හේතුක කුසල හැටියට. හේතු දෙකක් තිබෙන කුසල. මේ කාරණය නිසා මේක තවත් විදිහකට මේක ශක්තිය අඩු වැඩි වෙනවා. දැන් ඔය ඉස්සෙල්ලා මම කියාගෙන ගියේ කුසාසිතක බලයේ කුසාසිතක ශක්තිය අඩු වැඩි වෙන්නේ එක්ක උපේක්ෂාකම නිසා, ඥාන සම්ප්‍රයුක්ත භාවය නිසා, සෝමනස්සකම නිසා, ඊළඟට මේ අසංකාරික සසංකාරී කතා නිසා. දැන් තව වෙනසක් තියෙනවා. ඒ තමයි මේ ඒකේ ඇතුලේ වැඩ කරන හේතු වල තිබෙනා වූ අඩු වැඩියාවට අනුකූලව. ඕක අඩු වෙනවා වැඩි වෙනවා. බලේ. මෙන්න මේව තියෙන එකක්. ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසලයේ කියන එකක් තියෙනවා. ඔය ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසලයේ කියන එකක් තියෙනවා ඔය අටි. තව තියෙනවා ත්‍රි හේතුක දුර්වල හේවත් ඕමක කුසලයේ කියන. ඕමක කියලා කියන්නේ දුර්වලයි කියන. ත්‍රි හේතුක තමයි. හැබැයි දුර්වලයි. ඒ ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසලය කුසල් කතාවත් බල ශක්තියත් හොඳම ප්‍රයිට් කුසල් වෙන්නේ. ඒ වගේම මේ ඔය ඥාන සම්ප්‍රති සිත් හතර. ත්‍රි හේතුක දුර්වල වෙන්නේ ඔය ඥාන සම්ප්‍රති සිත් හතර. ඒක නිසා මේ හේතු එක සෙට් එකට එක ගානට තිබුණා. අපි හිතමු කුසල් සිතක චෛතසික ධර්ම 33ක් තියෙනවායි කියලා. මේ 33ක් තියෙනවා කියමුකෝ මේ නෑ. ඔව් අපි කියමු 33ක් තියෙනවා ඔක්කොමත් එක්ක ප්‍රඥාවත් එක්ක කියලා. එතකොට 33යි
ඔය 33 තිබුණාට ඔය 33 ප්‍රඥා චෛතසිකයේ සමහර සිත්වල හොද්දටම හොදයි. සමහර දවස්වලට අවුව පායනවා. අවුව තියෙනව හොඳ ලස්සනට සැරට තියෙනවා. ඒ වගේම රෂ්ණි. හොඳට දාඩිලා. හරි සනීපයි. හැබැයි සමහර දවස් තියෙනවා අවුව තියෙනවා. සීතලයි. ඒ වගේම ඇඳුම් හොඳට ඇඳගෙන ඉන්න ඕනේ. දවස් දෙකම අවුව දවස්. අවුව දවස සමහර දවස් හොඳට රෂ්ණි දාඩිය දාන සමහර දවස් සීතලයි. අවුව තිබුණත් ඇඳගෙන ඉන්න ඕනේ. ඔවතිය ඔය වගේ මේ ඥානය තියෙන සිත් යෙදුනට ප්‍රඥාව යෙදුනට සමහර ප්‍රඥා සමහර අයගේ දැනුම ක්‍රියාවට යොදන දැනුම තේරුම ඉහළ තලයකට තියෙනවා. ඒක නිසා ත්‍රි හේතුක උත්කෘෂ්ට කුසල් වෙනවා, ත්‍රි හේතුක දුර්වල කුසල් වෙනවා. ඊළඟට ඔය දෙකේ බල ශක්තිය අඩු වැඩි වෙනවා. තව තියෙනවා මෙහෙම. සෝමනස සහගත ඥාන විප්‍රයුක්ත. සෝම උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත කියලා ඥානයේ වැඩ කරන්නේ නැති, ප්‍රඥාව වැඩ කරන්නේ නැති තව තියෙන කුසල්සිත් හතර. ඒවා හේතු තුනක් නැහැ. ඒවා හේතු නෙවෙයි. හේතු දෙකයි තියෙන්නේ. අලෝභය තියෙනවා, අද්වේෂය තියෙනවා. අලෝභ අද්වේෂ දෙක තියෙනවා. අන ප්‍රඥාව සම්පූර්ණ නැත්තටම නැහැ. එහෙම වුණා. ඔය හේතු දෙකක් තියෙන සිත්තරින් වැඩ කරනකොට ඒ හිතේ ඒ තියෙන හේතු දෙක, අලෝභයයි අදෝසයයි කියන තියෙන හේතු දෙක සමහර සිත්වල ඊටාම ඉහළින් වැඩ කරනවා. ඊටාම බලවත්. ඊටාම ශක්ති සම්පන්න බලවත්ම වැඩ කරනවා ඔය හේතු දෙකක් වුණාට. ඒක නිසා එහෙම උත්තරට බලවත් උත්තරටම ශක්ති සම්පන්නව අලෝභයයි අදෝසයයි වැඩ කරන ඒ හිත් දෙකට කිය ඒ වගේ කුසල් සිත්වලට කියනවා හේතු දෙකක් ඇති බලවත් කුසල් කියලා. ඒකට කියනවා දි හේතුක උත්කෘෂ්ඨ කුසල් කියලා. හැබැයි හේතු දෙකයි. හොඳ කොහොමද කුසල්? ඊළඟට තව තියෙනවා ඒ ඒ වගේම හේතු දෙකක් තිබෙනවා. ඒකේ තියෙන අලෝභයයි අදෝසයයි දෙක යෙදුනට නිකන් ගිලන් වෙච්ච අන්තභාගයේ ඇදිච්ච පොයේ මේ අලෝභයක් තියෙන්නේ. නිකාම නිකන් බෙහෙත් පිපු සයිස් එකේ අදෝසයක් තියෙන්නේ. ඒක නිසා අලෝභයයි අදෝසයයි දෙක හරි දුරලයි. ඒක නිකන් කසාය පිපු නිකන් ගිලන් ලෙඩු සයිස් එකේ. හැබැයි අලෝභය අදෝසය තමයි. එතකොට වෙන්නේ මොකද්ද? හේතු දෙක තිබෙනවා. හොඳයි. ඒ වුණාට දුර්වලයි. ඔය විදිහට තිබෙනවා ඔය උත්කෘෂ්ඨ කුසල් ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසල් ත්‍රි හේතුක වුණාට දුර්වල කුසල් ත්‍රි හේතුක වුණාට හොඳ උත්කෘෂ්ඨ කුසල් ත්‍රි හේතුක වුණාට දුර්වල කුසල් කියලා යෙදෙනවා ඔය විදිහට. ඒක කියලා මම මෙන්න මේ දින්ග කියලා මම ඊට පස්සේ ඉස්සරහට අවස්ථාව සලසා දෙනවා. අපිට අපි කැමති නිකන් මොත නිකම්ම නිකන් ඉඳ නෙවෙයිනේ. මම මේ බණ කියන මම මාමා මේ පින්වත් හැම දිනමත් අපි හොඳටම කැමති මේ ත්‍රි හේතුක මේ වර්ග හතරෙන් දෙවෙනි අනිත් වර්ග තුනම අයින් කරලා හොඳම හොඳ බ්‍රයිට් ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසල් වලට අපි හැම වෙලක් කැමති. ඒ වුණාට ඒක වෙන්න පුළුවන් ධර්ම දැනුම ඇතුව. ඒව අනිවාර්ය නෑ. ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසලයක් වෙන්න නම් මෙන්න මේවා තියෙන්න ඕනේ. ඒ තමයි කුසල කර්මයක් කරනකොට මම අර කිව්වේ දැන් අපි මේ දැන් මේ කරන්නේ කුසල කර්මයක් නේ. බණ අහනවා, සාකච්ඡා කරනවා, ප්‍රශ්න අහනවා, උත්තර දෙනවා, එහෙමයි. කුසල කර්මයක් සිද්ධ කරන අවස්ථාවේ හොඳට අලෝභය හදා ගන්න ඕන, අදෝ සාමෝහ. මේ කුසල් මුල් තුන හොඳට ශක්ති සම්පන්නව යෙදෙන විදිහට යෙදෙන්න ඕනේ.
ඊළඟට මේ කරන පින්කමේ මේ හොඳ කටයුත්තේ තිබෙන විපාක ආනිසංස ශක්තිය හොඳට දැනගෙන තියෙන්න ඕන. හිතේ හොඳට පිරිච්ච, කැකෑරිච්ච, ඒ වගේම පිරිච්ච උතුරල යන සතුටක් තියෙන්න ඕන. ඔන්න එතකොට අපේ පින්කම බලවත් වෙනවා. එතකොට ත්‍රි හේතුකයි උත්කෘෂ්ටයි කුසලය බලවත් වෙනවා. තවත් තියෙනවා මේකට හේතු වෙන ඒවා. ඒ තමයි අපි මේක ඉස්සර වෙලා ජීවිතවල ආත්මවල පින් කරලා ත්‍රි හේතුක කුසලයකින්ම උපදිලා තිබුණා නම් මේ දැන් කරන එක ත්‍රි හේතුක වෙන්න හරියට බලපාන. ඒ වගේම අපේ හිතවල දැනට අකුසල් සිත් නැත්තම් අකුසල් සිත් තින්නේ නීවරණ එන්නේ නිකන් ඔහි රටකට නැති සිත් කාලකන්නේ පෞකාර සිත් අපිට දැන් පහළ වෙන්නේ නැහැ අකුසල් සිත් වලින් අන්නේ එතකොට ත්‍රි හේතුක උත්කෘෂ්ට කුසල් හැදෙනවා අපේ සද්ධාව හොඳට තිබෙනවා බණ අහලා බුදු ගුණ වඩලා බුදුරජාන් වහන්සේගේ යහපත් සේවාව ගැන රහතන් වහන්සේලාගේ යහපත් සේවාව ගැන අම්මගේ තාත්තගේ කරුණාව ගැන හිතලා ශ්‍රද්ධාව හොඳට වැඩිලා පිරිලා ඉතිරිලා තියෙනවා එතකොට මේක ඉතාමත්ම බලවත් වෙනවා මම පොඩි කතාවක් උදෝර කියන්න ඊළඟට තියෙනවා නුවණ හොඳට දියුණු වෙන යහපත් පහම් පූජා කටයුතු ආදී කරලා තියෙනවා පොත්පත් පූජා කිරීම ඒ වගේම ඔය මේ කතුරු ආදී වේ කැපෙන දියා ආදී දේවල් ඒව පූජා කිරීමත් ප්‍රඥා වැඩිනවා කියනවා බණ ඇසීම ධර්මයේ සාකච්ඡා කිරීම පින්කම් පිළිබඳ හොඳ වැටහීමක් ඇතිවීම කර්මය කර්මඵලයේ ධර්මයේ විශ්වාස ඔන්න ඔව්වා ඇති වුණායින් පස්සේ ඔව්වාගෙන් පිරිච්ච ඔව්වාගෙන් හැඩෙවෙච්ච ඔව්වාගෙන් සකස් වෙච්ච හිතකින් මොනාරි කරන්නේද ඒක ත්‍රි හේතුක උත්කෘෂ්ට උත්කෘෂ්ට හොඳම හොඳ කුසලයක් වෙනවා හේතුව අලෝභයක් තිබෙනවා අදෝසයක් තිබෙනවා හොඳටම ඒ වගේම අමෝහය කියන ප්‍රඥාචෛසිකේ හොඳටම හොඳටම තියෙනවා දැන් ඔකේ විපාක මෙහෙම හිතන්න බුදුරජාණන් වහන්සේගේ ගාවට එනවා බණ අහන්න එක්කෙනෙක් එයා නෝන දවාලට එවනවා මාත්‍යා රැට එනවා ඒ තමයි නෝන දවාලට එන්නේ එයාට අර මේ අපේ පරණ සිරිතක් තියෙනවා දැමුත් ඒක තියෙනවා සමහර පරාත්තර මේ උතුරු සළුවත් දාගෙන යන උතුරු සළුව දාගෙන යන සිරිතක් එතකොට නෝන දවාලට උතුරු සළුව දාගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් බණටයක් කාලා එමෙට යන මහත්තයා බ්‍රාහ්මණ තුමේ එතුමා හැන්දෑව කියන ඒ කියන්නේ පහදියාම ගෙදරින් බණ අහලා බණ අහගෙන යනකොට මේ බණ හොඳට අහනවා තේරෙනවා වැටෙනවා මේ බණ අහනකොට බුදුරජාණන් වහන්සේගෙන් ලස්සන පියකරු ප්‍රණීත කරුණාබර ඥානාන්විත ඒ වචන වලින් ඇත්ත ධර්මය හොඳට කියනකොට මේ මිනිස්යාගේ හිතේ හැඟවිලා තිබිච්ච අර සද්ධාව එහෙම දැන් කැකෑරි කැකෑරි මතුවෙවි මතුවෙවි එනවා මේක අනේ මේ කියන දාණයට මේ වගේ මේ කියන ප්‍රකාශනයකට මේ බණට මම මොනවද දෙන්නේ මතක් වෙන උතුරු සද්ද මතක් වෙනකොට දැන් මේක බණ අහනකොට අසංකාරික කුසලයක් එනවා අසංකාරික කුසල් සිතක් දැන් මතුවෙලා දැන් ඥාන සම්පවිතයි සෝමනස සාගතයි ඥාන සම්පවිතයි ඊමේ විපාක ගන්නවා ටික වේලාවක් යනකොට නෝන ගැන හිතනකොට අරක ආය පයින්නවා මොකද්ද උනේ සසංකාරික වුණා මොකද්ද උනේ ත්‍රි හේතුක උත්කෘෂ්ට කුසලයට ඉස්සලා අලෝභය අද්වේෂය අමෝහය දුන දැසරෙටි ඊට පස්සේ දැසයෙන් පස්සේ එතකොට බලය අඩු වෙනවා ආය ටික වේලාවක් යනකොට එයා හිතාදාගත්ත නැහැ මේක දීලා හරියන්නේ නැහැ ඉතින් අපි දෙන්නට තියෙන එක උතුරු සළුවයිනේ ඒකින්න මේක තියා ගන්නවා කියලා දැන් මොන්න බණ අහගෙන යනවා අහගෙන යනකොට ආයෙත් අර මැකී ගිය හැඟවි ගිය ඇඟිලා යට වෙලා ගිය කිඳා බැලලා ගිය අර සිතුවිල්ල ආයෙත් මතුවෙලා එනවා උහුලන්ට අමාරු
ඊට පස්සේ මොකද කරේ ආයෙත් සෝමනස්ස සිතක් ඥාන සම්පත්ත සිතක් ආයෙත් ඔන්න අසංකාරික වෙලා එනවා ඒ වෙලා ආයෙත් කියන සසංකාරික වෙන බැලය ඔබ තුන් පාරක් වුණා ඊට පස්සේ මම කල්පනා කරා ඉස්සෙල්ලත් මට මේ වගේ සතුටක් ඇති වුණා ඊට පස්සෙත් ඇතුණා දැමුත් මේක නැති වෙන්නේ ඉස්සර වෙලා මේ ආපු සිත මැකිලා යන්න හින්දා ඉස්සර වෙලායි නැති වෙලා යන්න ඉස්සර වෙලා මොන දේ වුණත් කමන්නේ නැහැ මම මේක පූජා කරනවා කියලා බුදුරජාන් වහන්සේට පූජා කරා මම දිනුවා 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 කියලා පූජා කරා එයා හිත දිනාගත්තා රජුරුත්තත හිතය කියනවා රජුරුවා අහලා රජුරුවන්ට හිතනවා එහෙනම් දිනුවා කියලා කියන්නේ රජයේ ඇල්ලුව තමයි කියනවා ඊට පස්සේ පරීක්ෂකයෝ දාලා හේව්ව කියනවනේ ඉතින් මේකෙදි මෙයාට රජුරුවන්ගෙන් විශාල සම්පත් ලැබුණා. හැබැයි එයා පළවෙනි සිටීදී මොකද කරා නම් ඒ කාන්තින්ම සිටු තනතුරක්වත් හම්බ වෙනවා. දෙවෙනි සිටුවේ අවස්ථාවේදී සිටේ කරා නම් ඊට මෙහා පැත්තේ තුන්වෙනි සිටීදී කරපු නිසා මෙයාට ඇත්ත වශයෙන්ම ලැබුණේ අර මාර්ගඵලවල අනු මාර්ගඵල ධර්මාභූතයක් වුණා. හැබැයි අඩු සම්පත් තමයි ලැබුණේ ලෞකික වශයෙන්. ඔන්න ඔය කාටේ ත්‍රි හේතුක උත්ෘෂ්ටයක් වෙන හැටි ඒ වගේම අඩු බලයක් යෙදෙන හැටි ඔය විදිහට තමයි ඕක යෙදෙන්නේ. මම මේ ටික මේ පින්වත්තුන්ගේ අවබෝධයටයි මේ වෙලාව මතක් කරේ. තව තියෙනවා අපි ඉස්සරහදී කතා කරමු අර පුණ්‍යානුමෝදනාව කියන එක ගැන මෙහෙමයි. පින් දෙනකොට ඒ පින කියන එක අපේ හිතින් යන්නේ නෑ යමක්. ඔය අපි පින් දෙනවා කියලා කියනවනේ. හැබැයි ඕක මේ පින් දෙනවා කියලා කිව්වට මේ ඔකේ අපේ හිතින් යමක් එහෙම මේ පින් ටික ගලවගෙන කැඩලා යන එහෙම එකක් නෑ. ඕකේ තියෙන වෙන රීතියක් තියෙන ඕක මේ ඕක කිව්වොත් එහෙම සමහර අය මිනිස්සු මේ ඥානවන්තයි නම් එහෙම වෙන්නේ නැහැ නමුත් මේ අනේ එහෙමනම් ඕක මොකටද කියලා අනේ එහෙමද මේ පපි බින්දුන්නේ මේකටද කියලා එහෙම හිතනවා වෙන්නත් පුළුවන්. හැබැයි ධර්මානුකූලව ධර්මානිත කාරණේ නම් මෙහෙමයි. දැන් මේ ළමයින්ගේ උපන්දින සිහිපත් කරනවනේ. හිතලා බලන්න ඔය උපන්දිනය. දැන් පොඩි ළමෙක් ඉන්නවා. ඒ ළමයාට උපන්දින පාටියක් හදාගන්න ශක්තියක් නැහැ. ඉතින් එයාට කේක් හදන්නත් බැහැ. ඉටිපන්දම් හොයාගන්නත්, පහන් හොයාගන්නත් බැහැ, පත්තු කරගන්නත් බැහැ. ඇඳුමක් පළඳුමක් උපන්දිනයට ගන්නත් බැහැ. ඉතින් මෙහෙම ඉන්න ළමයාට අම්මයි තාත්තයි සහෝදරයෝ යාළු එක්කාසු වෙලා මෙයා වෙනුවෙන් උපන්දිනේ සකස් කරනවා. දැන් කේක් හදනවා, ගෙදර සරසනවා. හැබැයි ඒ ඔක්කොගෙම මහන්සිය ඒගොල්ලන්ගේ උපන්දිනයකට නෙවෙයි. මේ පොඩි දරුවගේ උපන්දිනයට. අර ඔක්කොමගේ සේවාව ඔක්කොගෙම කටයුතු නිසා උපන්දිනේ වෙනුවෙන් සතුටු වෙන්නේ කවුද? උපන්දින අයිතිකාරයා. එයා තමයි උපරිම සන්තෝෂයක් ලබන්නේ උපන්දිනේ වෙනවා. අනිත් අය මහන්සි වෙනවා. ඒ මහන්සි වුණාට ඒ අය මහන්සි වුණේ උපන්දිනේ හැදුවේ සංවිධානය කළේ කේක් හැදුවේ යාළුවන්ට එන්න කිව්වේ ඔක්කොම සතුට අර පොඩි ළමයාගේ හිතේ ඇතිවෙන්න පළවෙන්න මතුවේ. ඕකත් හිතාගෙන හිතන්න බලන්න දෙලොවක් සම්බන්ධ කරන වැඩසටහනක් තමයි පින්දීම කියලා කියන්නේ. මේ බුද්ධ ශාසනයේ එලොව මෙලොව දෙලොව සම්බන්ධ කරන ලෝක දෙයක ඉන්න සත්තු සම්බන්ධ කටයුතු කරන වැඩක් තමයි ඔය මේ පින්දීම කියලා කියන්නේ. මෙලවින් ඉහළවට ගිය කෙනාට ඒ ලෝකය සම්බන්ධ කරගෙන මේ ලෝකයේ කෙනෙක් ඉහළවට පින්දෙන වැඩක් නෙවෙයි. දෙලොවක් එක්කාසු කරන දෙලොවක් කියන්නේ රටවල් දෙකක් නම් කමක් නැහැ.
මේ රටෙන් මේ මේකෙම අපි ලංකාවට ලංකාවට කතා කරනවා මේ ඉතර. එතකොට එක ජීවිතේනේ මේක ඇවිල්ලා එහෙමෙක්කුත් දෙවි. මේක ඇවිල්ලා කිසිම ටෙලිෆෝන් මොකක්වත් ඉන්ටර්නෙට් සම්බන්ධතාවයක් නැතුව කෙලින්ම අපි එහා ලෝකයේ කෙනෙක් සම්බන්ධ කරන මෙහා ලෝකෙට කරන්නේ කොහොමද? උපන්දිනේ වගේ මෙහා ලෝකයේ ඉන්න අපි එහා ලෝකයේ ඉන්නේ කිනාට දැනෙත්. අපි මෙහෙ කරනවා මොකද්ද? ස්වාමින් වහන්සේලා වඩම්මනවා, දානෙ හදනවා, උජනවා, පිහනවා, දෙනවා. ඒ වගේම හොඳට අපෝපස්ථාන කරනවා. ඒ කවුරු වෙනුවෙන්ද එහා පැත්තේ කෙනා වෙනුයි? ඇයි එහෙම කරන්නේ? හේතුව එහා පැත්තේ හාමුදුරු නැහැ. එහා පැත්තේ දාන බහන්න නැහැ. එහා පැත්තේ දානේ හෝල් නැහැ. එහා පැත්තේ ඒගොල්ලන්ට වළං හාල් පිනිපඩු ඒ කැවිලි පිනිපඩු මොකක්වත් සිවුරු පිළිකර මොකක්වත් ඉහි ගන්න නැහැ. ඒගොල්ල සම්පූර්ණම අසරණ තැනක ඉන්නේ. හැබැයි මෙහි කරනවා ඒගොල්ලන්ට දැකලා ඒගොල්ල වෙනුවෙන් සතුටු වෙනවා. ඒගොල්ලන්ට දෙන්න බැරි වුණාට සිවුරු පිළිකර මෙහෙන් දෙනවා ඒගොල්ලු පිටාමේ. ඒක දැනිලා ඒක දෙනිලා ඒක විඳලා අන්න එතකොට මේට වඩා සතුටක් ශක්තියක් ධර්මයක් බලයක් ඒගොල්ලන්ගේ හිතේ වැඩෙනවා. ඒකට කියනවා මුදිතාව පහළ වෙනවා කියලා. ඒගොල්ල කරන්නේ මොකද්ද? මේ ඒගොල්ලන්ගේ නමින් මේ දයක් කරනකොට ඒගොල්ලන්ගේ හිතේ ඉහළටම යනවා. දැන් බලන්න ලෝකයේ මේ හොඳ දෙයක් කරපු එක්කෙනා නමින් ස්මාරක වගේව හදනවා, ඒ වගේම පොඩි දේවල් සංවිධානය කළා කියලා එතකොට අර කරපු එක්කෙනාට හරියි සන්තෝෂයක් දැනෙනවා. හරියි හිතේ පිරිච්ච ගතියක්. හරියි ප්‍රබලෙච්ච ගතියක්. අනේ මං කියන්නේ සැලකුවා නේද කියලා ප්‍රමෝදනයක් හැදෙනවා. අන්න ඒ මෝදනේ ලබා දෙන්න තමයි ඔය වැඩේ කරන්නේ. ඒගොල්ලෝ එතන හිටියට ඒගොල්ලෝ හිතා ගන්නවා තමන් ළඟ ඉඳලා දුන්නා වගේ තමන් මේ නෑදෑයෝ කරනකොට ඒක හිතන අන්න ඒ වැඩේ තමයි ඔය පින් අනුමෝදනාවකින් කරන්නේ. ඒක බෑන්වටලක් දෙනවා. බෑන්වටලට ඒ කියන්නේ අනේ අපිට මේ අපිට මේ පින් පවරනවා කියලා ඒක සතුට වෙනවා. ඒ සතුට වීම තමයි ඔය පින් අනුමෝදනාව ඇටියට කෙරෙන්නේ සලකන්නේ. අපි හිතා ගන්නවා මේ යමක් යනවායි කියලා. හැබැයි මොකක්වත් දෙයක් යන්නේ නැහැ. හැබැයි ඒගොල්ලන්ට ඒක දැකලා දැනিলা සතුට වෙන්න හොඳට උපරිම අවස්ථාවක් සලසා දෙනවා. හැබැයි මෙහෙම එක්කුත් වෙනවා. මා මේ සිදු කළ කුසල බලේ, මා සිදු කළ කුසල චේත කුසල කර්මයේ චේතනා බලේ, කුසල ධර්මයන්ගේ බලේ. ඒ කියන කුසල ධර්මයන් කියලා කිව්වම ඒ කුසල් සිතයි, ඒ කුසල් සිතේ චෛතසික ටිකයි, ඒ කුසල් සිතේ ප්‍රඥා බලයයි, ඒ කුසල් සිතේ චේතනා බලයයි ඔක්කොම එකතු කරලා තමයි කියන්නේ මේ කුසල ධර්මයන්ගේ බලයෙන් ශක්තිය. කුසල විපාකයන්ගේ නෙවෙයි. මේ කුසල ධර්මයන්ගේ බලයෙන් ශක්තියෙන් අනේ මේ කෙනාට සැපයක් වේවා, සැනසෙල්ලක් වේවා, හොඳක් වේවා, යහපතක් වේවා කරලා කියනකොට එතන විතරක් මොකද අපි මේ පින ඉදිරිපත් කරගෙන මෛත්‍රී බලවත් මෛත්‍රියක් විහාට වදිනවා. ඒක අපි ඉදින් කරන එක. අන්න ඔය විදිහට ඒක මේ කැවිල ආශිර්වාදයක්. අර කැවිල පින් අනුමෝදනා කිරීමක්. ඒක මුදිතාවට බලයි. මේක මෛත්‍රියට බලයි. ඔය විදිහ දෙකක් තමයි ඔය සිද්ධ වෙන්නේ. තවත් මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් ආන්න දිරුවන් සරණයි. මොහොතින් ස්වාමීන් වහන්සේ ඒක හොඳට පැහැදිලි වුණා. තව චූටි ප්‍රශ්නයක් තමයි මට ඒකදී මතුනේ. අර මේ කුසල දෙන්දෙන් කිව්ව කුසලයක් කරනක සංයෝගස මේ කල්ප ශ්‍රද්ධාවගේ ප්‍රභේදය හැටියට ඒ කුසලේ උත්කෘෂ්ඨ වෙන හැටි පහදලා දුන්නාද? ප්‍රඥාව යෙදෙන හැටි එකතු වුණා. සංයෝගස ඒක තේරෙනවා. දැන් මේකේ ඉන්ද්‍රිය ධර්ම පහම වැඩ කරන විදිහට තමයි මේ සම්හාර විට මේ කුසලය මේ උත්කෘෂ්ඨ වෙන්නේ කියන එක. එතකොට මේ මාර්ගඵල අධිගමයක් ලබන්න නම් මේ ඉන්ද්‍රිය ධර්ම පහම පරිම මට්ටමේ තියෙන්න ඕනේ කියලා එකයි කරවල එකක් එකතු වෙනවා. එතකොට සද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා කියන පහම බලපානවා වගේ එකක් හිතුණා මේ කුසලයක් කරනකොට ඒ කුසලෙ උත්කෘෂ්ඨ වෙන්න කියන එක.
එහි බලකොට සමහරවිට අනාගාමී කෙනෙක් කරන කුසලයක් තමයි හිරාක්ම බලවත් වෙන්න පුළුවන් වගේ එකක් තේරෙනවා. ඒකෙත් මම හිතන විදිහට හරිද වැරදිද නැහැ අර කලින් දාන්නේ දීම ගැන වෙන කලින් ප්‍රශ්නයක් මතුවෙන හින්දා තමයි සමහරවිට ඔබට පැහැදිලි ඒක දැන්නම් ඔබට පැහැදිලි ඒක සාරිපුත් හාමුදුරන් තමගේ අම්මා කෙනෙකුට පෙරිතාත්මයකදී ඉතින් අනුමෝදනාමක් කරයි කියන්නේ ඒක ගැන එතන පොඩි ප්‍රශ්නයක් මතුවෙන එතකොට මම හිතන්නේ මේ රහතන් වහන්සේ කෙනෙක් ඉන්ට්‍රස්ට් වෙන්නේ නැත්නම් ඒ ක්‍රියා සිද්ධ නැති වෙන්නේ කොහොමද පින්නන්නේ මේ අනුමෝදනාවක් කරන්නේ කියන්නේ දැන් නම් හොඳට පැහැදිලිව සමහර දේවල් කරන අරක මම තේරුම් ගත් විදිහ හරිද කියන එක පොඩ්ඩක් පැහැදිලි කරන්න සම්මත වෙනවා. ඒක තියෙන්නේ පෘථජන කෙනෙක්ගේ හිතේ මේ අපි ත්‍රි හේතුක උත්කෘෂ්ට කුසලයක් වෙන්න මේ කෙලෙස් අඩුවීම ඉතා බලපාන ප්‍රඥාව වැඩිවීම ඉතා බලපාන එතකොට පෘථජ්ජනෙකේ හිතේ කෙලෙස් නැති වෙන්නේ එක්කෝ තදංග වශයෙන් එහෙම නැත්නම් විස්කම්පන වශයෙන් අනාගාමී කෙනාගේ කෙලෙස් නැති වෙන්නේ කොටසක් රාගයයි ද්වේෂයයි දෙක සමුච්ඡේද වශයෙන් එවැනි එකක් පුත්තජනයාට නැහැ. හැබැයි මේ පින සිද්ධ වෙන්න පුළුවන් ඒක කියන්නේ නැහැ අනාගාමී කෙනාට සෝමනස්ස සහගත ඥාන සම්පයුත්ත මේ ඥාන අනිත් අටේ ඥාන සම්පයුත්තමයි හැදින්නේ කියලා එහෙම නීතියක් නියමයක් නැහැ. ඒ වෙලාවට යට ඒ කරන අවස්ථාවේ හැටියට කෙලෙස් සම්පූර්ණ සමුච්ඡේද වෙලා තියෙන නිසා කාමරාගය පටිගේ දෙක හොඳට කුසල් සිත් වැඩ කරන්න පුළුවන් නම් මේ පෘථජ්ජනය කෙනා හොඳට කර්මය සිද්ධ කරනකොට අනතර නැතුණත් හොඳට උත්කෘෂ්ට කුසල් සිද්ධ වෙනවා. ඒ දෘෂ්ටිය නැති වෙච්ච නිසා අනාගාමී සෝවාන් කෙනාගේ හොඳට වැඩ කරනවා සකදාගාම කෙනාගේ වැඩ කරනවා. හැබැයි ඒකේ තියෙන අර සමුච්ඡේද ප්‍රාණයේ සහ විස්කම්මන සතංග කියන ප්‍රාණ දෙකට අනුකූලව පොඩ්ඩක් එහෙම වෙන්න පුළුවන්. හැබැයි ඔය සමය සිද්ධ වෙන්නේ අර රහතන් වහන්සේලාට මේ සිද්ධ වෙන්නේ රහතන් වහන්සේ කරේ මොකද ඒ ඉන්න අම්මාට මේ ප්‍රමෝදයටපත් වෙන්න පුළුවන් පරිසරය හදලා දුන්නා. ඔය විදිහට තමයි වුනේ. තේරුවා සර්. ඉන්ද්‍රිය ධර්ම කියලා කතා කරන්නේ මාත්‍යා දැන් ඕකේ තේරෙනවනේ මේ බලන්නකො මේ ඉන්ද්‍රිය ධර්ම කියලා කියන්නේ ඔය මණ්ඩලයක් ඉතියේ ධර්ම මණ්ඩලයක් ඔය හිතයි චෛතසික අපි හිතම ඔක්කොම ගත්තන් පස්සේ 32 33යි කියමුකො මොකක් හරි කරනොත් 33යි කියමුකො කුසල් සිතක තිබෙනවා චෛතසික ධර්ම 33ක් තියෙනවා හිතක් තිබෙනවා ඒකත් එක 34යි කියමුකො මේක ඇවිල්ලා හිතයි කුසල් චෛතසික 33යි ධර්ම මණ්ඩලයක් ධර්ම 33ක් ඔය ධර්ම 33 වැඩ කරන්නේ එක තැන එක අරමුණකට එක ක්‍රියාවකට එක අරමුණකට ආවලා තමයි ධර්ම 33 වැඩ කරන්නේ ඔය ධර්ම මණ්ඩලයේ ඉන්නවා මෙන්න මෙහෙම කීප දෙනෙක් ඒ තමයි ඒ කරන ක්‍රියාවේ පාදවන හරි ඒ අරමුණේ ප්‍රසාදය සම්පසාදනේ ඇති කරන පැහැදීම ඇති කරන්නා වූ ගුණයක් දරන්නා වූ ධර්මතාවයක් තිබෙනවා ඒකට කියනවා සද්ධාවය ඊළඟට කියනවා ඒ චෛතසික ධර්ම කාණ්ඩයේ මේ මණ්ඩලය ගිලන් වෙලා ඇද වැටෙන්න නොදී ප්‍රපාතයට කඩා වැටෙන්න නොදී ඒ ආරම්මණය සම්බන්ධයෙන් කරන වැඩේ සම්බන්ධයෙන් ක්‍රියාව සම්බන්ධයෙන් පණ ඇතුව පණ ගැහිලා නිරෝගිමත් ගිලන් නොවි මේ මණ්ඩලයෙන් එක ගන්නට එක විදියට වැඩ කරන්න පුළුවන් හරියට කියනොත් විටමින් දෙන්නා වගේ නිකන් වැඩ කරන එක්කිනාට ගිලන්පස එහෙම නැත්තම් තී එකක් කූපී එකක් දෙන්නා වගේ බලය බෙදා දෙන්නා වූ ගතිය තමයි වීර්ය ගතිය. ඔය වීර්ය ගතියයි අර ඉස්සලා කියපු ශ්‍රද්ධා කියන ගතියයි අනිත් එක තමයි මේ මණ්ඩලයට ඒ වැටින් අහකට පණින්න නොදී
ඒකට යොමු කරන 100 කියන සති චෛතසිකයයි තුන් දෙනයි එතකොට අනිත් එක තමයි සරුවචිත්ත සාධාරණ යටතේ කතා කරපු නමුත් මෙතන මණ්ඩලයේ වැඩ කරන ඒකාග්‍රතා චෛතසිකයයි අපි මේ මුලින් කතා දැන් මේ ටිකට ඉස්සලා කතා කරපු ලොකුවට කතා කරපු ප්‍රඥා කියන චෛතසිකයයි චෛතසික පහ බලන්න සද්ධා චෛතසිකය වීර්ය චෛතසිකය ප්‍රතිලංක කාණ්ඩේ ඊට පස්සේ කුසල කාණ්ඩේ සති චෛතසිකය කුසල සරුචිත්ත කාණ්ඩේ න ඒකාග්‍රතා චෛතසිකය කුසල කාණ්ඩේ නැවත කතා කරන ප්‍රඥාසික මේවා ඔය මණ්ඩලයේ ඉඳගෙන හරි ලොකු වැඩක් කරනවා හරි ලොකු වැඩක් කරනවා එක ගානට හිටියට මේගොල්ලන්ගේ වැඩ සැරයි හරිම හරිම දැන් බස් එක අපි ඔක්කොම නැගලා යනවා නැගලා යනකොට මේ ඩ්‍රයිවර් මිනිස්සේ එයාගේ වැඩේ ටිකක් බලවත් නේ අනිත් අය ඉඳගෙන ඉන්නවට වඩා ඊළඟට එන්නේ ටිකට් ගන්නවා එයාගෙත් යම්කිසි එකක් තියෙනවා ඉතින් අනිත් අය ඔක්කොම එක බස් එකේ ගියාට මේ දෙන්නෙක් ඉන්නවා හරි බලවත් ඔය වගේ තිබෙනවා මේ මේ සෙට් එකේ වැඩ කරනකොට තිබෙනවා මේ හත් පහ දෙනා බලවත් ඒක නිසා මේගොල්ලෝ අර මණ්ඩලයේ හිටියට ඉන්නේ නිකන් හරි කෙරුම් කාරයෝ වගේ බලවත් වෙලා ඉන්නේ. ඒ බලවත්කම නිසා මේ පස් දෙනා අර මණ්ඩලයේ ඉන්නේ හරිම බලවත් වෙලා. ශක්ති සම්පන්න. නිකන් කිංගලි. නිකන් හොඳට රජවරු වගේ ඉන්නේ. හේතුව සද්ධාව එතන ඉන්නේ නිකන් ලෝකා වගේ. යම් කීිතයකින් අසද්ධාවවත් ඇවිල්ලා මේ අයට කඩා දාන්න බැරි වෙන්නේ. ඒ වගේම තමයි අර වීර්ය කියන එකේ ඉන්නේ නිකන් වෙන තීන මිත්‍යයක් ඇවිල්ලා අකුසලයක් ඇවිල්ලා මේ ටික ඔක්කොම නිකන් ගිලම් කරලා ලෙඩ කරලා නිදි කරවයි. ඒක බැරි වෙන තාලටයි ඔය වීර්ය වැඩ කරන්න වෙන්නේ. ඒ වගේම තමයි අවසීය අකුසලයේ ඇවිල්ලා මේ ටික වෙන අරමුණකට ඇදගෙන යයි. ඒක කරන්න තවත් හිතකට බැරි වෙන විදිහට තමයි සතියේ ඉන්නේ. ඒ වගේම තමයි සමාධිය කියන එක කොයි හිතේ වැඩ කරන්නේ මේ ටික කොහොම කැඩිලා හැල්ලා විසිරලා නැවත මැකිය නැති වෙන්න. ප්‍රඥාව වැඩ කරන්නේ අවිද්‍යාව ඇවිල්ලා, මෝහය ඇවිල්ලා මේක අන්ධකාර කරලා, කලවර කරලා මේ අරමුණ මේ ක්‍රියාව මකලා දා. ඒක බැරි වෙච්ච විදිහට. ඒක නිසා මේ අරමුණකට අනුව ක්‍රියාවකට අනුව සිද්ධියකට අනුව මේ පස් දෙනා ඔය මණ්ඩලේ බහැලා වැඩ කරන්නේ ඉතාමත්ම හොඳ ශක්ති සම්පන්න රජවරු පස් දෙනෙක් ඇති. ඒක නිසා තමයි ඔය කුසල් සිතක් කරනකොට වඩනකොට ඉන්ද්‍රිය වඩනවා කියලා සූත්‍ර කතාවේදී කියන්නේ. සූත්‍රයේ කියනවා සද්ධාව සතිය මේ සද්ධාව වීරි සති සමාධි ප්‍රඥා චෛතසික වැටි ගත්තාන් පස්සේ සද්ධා චෛතසිකේ වීරි චෛතසිකේ සති චෛතසිකේ සමා ඒකාග්‍රතා චෛතසිකේ සහ අන්තජයසේ ඔයිටයි යෙදෙනවා කියලා සල්. මොන් පිසන්න. අවසරයි තෙරුවන් සරණයි හැම දිනාම අවසරයි ස්වාමීන් වහන්සේ. මේ මට පොඩි ප්‍රශ්න දෙකක් තියෙනවා. රාගයයි ලෝභයයි කියන දෙකේ මොකක් හරි වෙනස්කමක් තියෙනවද කියන එක පළවෙනි එක. අනිත් එක මේ තියෙන ස්වාමීන් වහන්සේ දැන් සෝවාන් වෙච්ච කෙනෙක්ගේ වගේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ඒවා නැති වෙනවා කියනවානේ. ඒතකොට ඒ සක්කාය දිට්ඨියට මට හිතුනේ දිට්ඨි කියන චෛතසික මොන දෙනවා කියලා. ඒකට විචිකිච්ඡාවට අර විචිකිච්ඡා චෛතසික මොන දෙනවා කියලා. ඒ වගේ ඒවා ඒ සිත්වල යෙදෙන්නේම නැද්ද කියන්නේ දැන් දිට්ඨිය වෙන ලෝභ මූල අහංකාරික සිතක් එයාට එහෙම සිතක් ඉන්නේම නැද්ද? එහෙම නැත්නම් උපේක්ෂා සහගත විචිකිච්ඡා සම්ප්‍රයුක්තනේ විචිකිච්ඡාවකින් සම්ප්‍රේරිත කියාට කොයි වෙලාවෙ යෙදෙන්නේ නැද්ද? ඒකත් හොඳයි. දැන් මෙහෙමයි මහත්යක් තියෙන්නේ. කුසල්සිත සම්බන්ධයෙන් කතා කිරීමේදී අපිට කිසියම් පෞත්තජන හෝ වේවා ඊළඟට මේ සෝවාන් සකදාගාමි අනාගාමි හෝ වේවා ඒ ප්‍රශ්නයක් වෙන්නේ. එතකොට රහතන් වහන්සේලාට තෝ ක්‍රියාවසින් හරි පහළ වෙනවා. මේ අපිට තියෙන ප්‍රශ්නේ තමයි
මේ අකුසල් සිත් 12ක් හැටියට කතා කරන මහා වදකාරයෝ 12ක් ඉන්නවා. හරිම වදකාරයෝ. ඒගොල්ලෝ ඒ අකුසල් සිත් 12 අපේ හිත් බදු අරන් ඉන්නේ. අපේ හිත් බදු අරන් ඉන්නේ. අපේ හිත්වල බැහැලා ඒගොල්ලෝ මේ ක්‍රිකට් කාණ්ඩ හදාගෙන තියෙන්නේ මේ ඒගොල්ලෝගේ වැඩ රාජකාරී කරන්න ඕනේ දැන් හැටියට තමයි අපි හිත හදාගන්නේ. ඒක නිසා අකුසල් සිත් 12 ඇවිල්ලා මේක සම්පූර්ණව කාබාසිනිය කරලා දාලා ගොඩ වෙන්න බැරි වෙන්න මඩ කරලා තියෙනවා. ඉතින් ඔය සිත් වල මේ ලාටු ගතිය තියෙනවා තියෙනවා රූප ලැලෙන රූප ඒවා තියෙනවා. ගැස්සෙන හැප්පෙන මේ කටිගේ අරහයවත් තියෙනවා. ඒ වගේම මොහයවත් තියෙනවා. සෝවා ඔයක තියෙනවා මාත්‍යා මෙහෙම. සෝවාන් වෙන අවස්ථාව වෙනකොට මේ ලෝභසිත අටේ තිබෙනවා. ලෝභසිත අටේ තියෙන මෙන්න මෙහෙම වැඩක්. ඔය ලෝභසිත තුනත් වැඩ කරනකොට සමහර ඒ වගේ තිබෙනවා ලෝභකම. ඒ සිත් ලෝභ කියලා කියන්නේ ලෝභයේ උප්පරිම ලෝභය මහා අන්තිම කැතම මහා බලවත් මේ ලෝභකමක් තියෙනවා. සමහර ඒ වගේ තිබෙනවා ලෝභකම තියෙනවා. හැබැයි ඒ තරම්ම බලවත් නැහැ නිකන් අන්ඩර් කන්ට්‍රෝල් සයිස් එකක් තියෙනවා. අර මං ඉස්සෙල්ලා කිව්වේ මේ අර සෝමනස්ස සාගත ඥාන සම්පූර්ණ ඥානෙ යෙදුනත් සමහරට මුදමෝද ඥානෙතර සමහරට අඩු කර මේකත් ඒ වගේ තමයි. ලෝභය මේ බලවත්භාවයෙන් අඩු වෙනවා. කොහොම හරි මේ ලෝභ සාගත සිත්වල තිබෙනවා ditthigata sampayutta sit 4. ditthigata vipayutta sit 4. ditthigata sampayutta sit 4 කියලා කියන්නේ මිත්‍යා දෘෂ්ටික අදහස් තිබෙනා වූ අදහස් පිරිච්ච සිත් 4. එතකොට අකුසල සිත් ඔක්කොම 12යි. 12යි. දැන් මේවා තියාගෙන මේවා එක්කනේ අපි ෆයිට් කරන්නේ. මේවත් එක්කනේ අපි මේ ගැටෙන්නේ මේ මිනිස්සුත් එක්ක නේද රණ්ඩු වෙන්නේ. අපි අපේ මේ අපිට අභියෝගය ඇවිල්ලා ලෝකේ ඉන්න මිනිස්සුනේ මේ. මේ ලෝකේ ඉන්න මිනිස්සුන්ට කරන දේවල්ට අපේ හිත ප්‍රතිචාරය දක්වන. අපේ හිත ආසය තමයි අභියෝගය දෙන්නේ. මේවත් එක්ක හැලෑපිලා වැටලා දැන් මේ අනාදිම කාලයක් තිස්සේ පසුතරක් තිබිච්ච ඒ වාදම් කුලියට දීලා තිබිච්ච ඒගොල්ලෝ ඇයි දොරට නැවිලා නටන කාබාසිනිය කරලා මේ විනාශ කරලා තිබින්නාව මේක පොඩ්ඩක් අසුපතු ගාගෙන පොඩ්ඩක් වේලවාගෙන කියාගෙන මේ ටික අයින් කරලා හිමීන් සීලයේ භාවනාවකට වන්දනාවකට කියලා මේ ගොල්ලන්ට පොඩ්ඩක් ඉඳිපා කියලා අරේ මේ කරලා ඔය කුසල් සිත් අට ඒවා පොඩ්ඩක් ඇවිල්ලා පොඩ්ඩක් මේ පොඩ්ඩක් බලලා යන්න මේක හොඳයි කියලා අපි හිතේ ඒව ගෙන්න ඇරලා ඊට පස්සේ ඒව ඩිංග කියලා බලවත් කරලා ඒ කුසල් සිත් බලවත් කරලා පණත් අහලා භාවනා කරලා මොනාරි කරලා දැන් අපි සෝවාන් වෙනවානේ. සෝවාන් වෙනකොට මහත්තයා ඒ අවස්ථාවේදී නැති වෙන්නේ ලෝභ සහගත සිත් 8න් ditthigata sampayutta සිත් 4 සම්පූර්ණ නැවත කිසි කාලයක නූපදනා විදියටම ඒ සෝවාන් එක්කනාගේ හිතෙන් අයින් වෙලා නැති බංගස්ථානල පිච්චිත ආර වෙලාම යනවා. ලෝභ සාගත සිත් තව තියෙන හතරක්. ditthigata sampayutta සිත් හතරම ගියා. දැන් එතකොට සෝවාන් එක්කනාගේ හිතේ සත 15 වෙනවනම් 15 වෙනේ ලෝභ කරත් ඇති වෙන්නේ ditthigata vipayutta සිත් හතර පමණයි. ආය අනිත් ඒක. තව එතකොට දැන් මෙයාගේ හිතෙන් 12න් හතරක් ගියම්පස්සේ තව කීයක් තියෙනවද? 8යි. ඊට පස්සේ ලෝභ සාගත සිත් 4කුත්, ද්වේෂ 2කුත්, 6යි. ඊට පස්සේ මෝහ 2කින් විචිකිච්ඡා සම්පයුත්තය කියනවා. ඒ කියන්නේ විචිකිච්ඡා සම්පයුත්තය කියලා කියන්නේ සැකේනේ ඒ කියනවා. ඒක ගියන් පස්සේ මේ සෝවාන් එක්කෙනාගේ හිතෙන් කියන්නේ සිත් 5යි. සෝවාන් වෙන අවස්ථාවේදී සිත් නැතිවෙන සිත්
නැති වෙන්නේ සදාකාලික සමුච්ඡේද වශයෙන් නැති වෙන්නේ සිත් පහයි. ඒ පහ තමයි රූපසහගත දිට්ඨිගත සම්පයුත්ත හතරයි මෝහ එකේ විචිකිච්ඡාසහගත එකයි සම්පූර්ණ නැති වෙනවා. හැබැයි ඒ පහ නැති වුණාට තව හතක් තියෙනවා. ඒ සෝවාන් වෙච්ච කෙනාගේ හිතෙන් පස්සේ ආය කවදාකවත් ඒ නැතිවෙච්ච පස් දෙන එන්නෙම එන්නෙම නැහැ. ඒ විදිහටයි තියෙන්නේ. තේරුවා සර්. තවත් එක මොකක් හරි යවන්නේ මහත්තයා. ලෝභයයි රාගයයි කියන එකේ මෙහෙමයි තියෙන්නේ. ලෝභයටයි රාගයටයි විශේෂයෙන් කතා කරපු චෛතසික දෙකක් නැහැ. ලෝභයට කතා කරන්න තියෙන්නේ ලෝභ චෛතසිකයමයි, රාගයට කතා කරන්න තියෙන්නේ ලෝභ චෛතසිකයයි, තණ්හාවට කතා කරන්න තියෙන්නේ ලෝභ චෛතසිකයයි. ඔය විදිහට මේ ලෝභ චෛතසිකය මේ නියෝජනය කරනවා මහ පරාසයක්. ඔය වෙන සූත්‍රවල කතා කරන කතරිය ඔය වගේ කියන්නේ පදමස් වට කොටාම ඉන්නේ මේ ලෝභය තමයි. හැබැයි රාගය කියන අවස්ථාවේදී මේ මෙකක් තිබෙනවා. දැන් ලෝභය කියන එක ඇති වෙන්න පුළුවන් මේ සෝමනස්සසහගතව සෝමනස්ස වේදනාවත් එක්ක ලෝභය ඇති වෙන්න පුළුවන්. උපේක්ෂා වේදනාවක් එක්කත් ලෝභය ඇති වෙන්න පුළුවන්. එහෙම තියෙනවා. රාගය අවස්ථාවේදී ඇවිල්ලා ලෝභය ඒ රාග අවස්ථාවෙත් කතා කරන්නේ ලෝභයම තමයි. හැබැයි රාග කියන වචනේ ලෝභය ගැන කතා කරනකොට හැම වෙලාවෙම රාගය කියන එක එහෙම නැත්නම් ලෝභය කියන එක සැප වේදනාවත් එක්කම තමයි යන්නේ. සැප වේදනාවත් එක්කම ගිහිල්ලා මේ සෝමනස්ස සහගත ස්වභාවයෙන් ප්‍රීති චෛසිකයත් එක්ක ගිහිල්ලා මේ ලෝභය ප්‍රීතියත් එක්ක අවුල් වෙලා ගිහිල්ලා දෙන්න කරට අත දාගෙන ගිහිල්ලා මේ මොකද්ද ලෝභය ගිහිල්ලා කරන්නේ අර ආරම්මනේ ලාට වෙනවා. ඇලෙන ඒකේ කිදාමයි ඒක ලෝභය. ප්‍රීතිය එක ගිහිල්ලා ඒ ඇලිච්ච එකේ ඒ ලාටු වෙච්ච එකේ ඒ බහැගත් එක හොදයි කියන ඒ විදිහට ඉන්න. ඔය විදිහට ගත්තාන් පස්සේ සෝමනස්ස සහගත වේදනාවකින් යුක්ත ප්‍රීතිය තිබෙන්නා වූ හිතක ඇති වෙන ලෝභසේකට කියනවා අපි සූත්‍රයට ආවන් පස්සේ රංජනයේ වෙන එහෙම නැත්නම් ආරම්මණයේ බිඳවන්නා පුද්ගතිය යුක්ත වෙච්ච රාගය කියන වචනේ උදලිස් පාවිච්චි කරනවා. ওই දෙයට යොමු වෙන්නේ තේරුවන් සරණයි. තේරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තව එක ප්‍රශ්නයක් තියෙනවා මම කවුරුත් අහන්න නැත්නම් අහන්නම්. ඔව් වරන්ට අහන්නත් වරන්ට අනන්ත අපි කාලින් හරි ධර්මදේශනාවක් අහනවා. එතකොට ඒ අහන ධර්මදේශනාවේදී ඔය සාමාන්‍යයෙන් කර්මය ඵලය ඒ වගේ දේවල් අර ලෞකික සම්මාදිට්ඨියට අදාළ දේවල් වෙනසක් නැතුව අහනවා. හත් ඊට වැඩිය සියුම් දහම් කරන කියන මාර්ගය ගැන හරි ප්‍රතිපදාව ගැන හරි සියුම් දහම් කරනු ඒ කියන එක්ක වැරදියට මට අහගෙන හරි මොකක් හරි ප්‍රශ්නක් ඉඳලා එයා වැරදියට දේශනා කරනවා. අපිට දහම් දැනුමක් නැත්නම් මේක හරිද මේක වැරදිද කියලා තේරුම් ගන්න ඒ වෙලාවේ ඒත් අපිට ඉන්න අර විහෙතුක කුසල සිතක් මත එහෙම නැත්නම් අර තේරුම් ගන්න ප්‍රඥාව නැති හින්දා ඒක මෝහය පැත්තට යනවද කියන එක. ඒකෙදී තියෙන්නේ මහත්තයා ඒක තේරුම් ගන්නට ප්‍රඥා වැඩ කරන්නේ නැති නිසා ඒක සැක මෙහෙම එකක් තියෙනවා. මේ කුකුස කියලා එකක් තිබෙනවා. එක තැනක තියෙන කුකුස කියන එක ඇත්ත වශයෙන්ම කුකුස කියලා කියන්නේ මේ අකුසලයක්. නමුත් බණ අහනකොට ඒ අකුසල සහගත කුකුස එන්නේ නැහැ. හැබැයි එන්නේ
සැකසගත ගතිය එනවා මේ කියන්නේ තීරණයකට බහින්ද බැරි අවිනිශ්චිත ස්වභාවයක් ඇතිවන හැබැයි ඒක සැකේ හැටියට කතා කරන්නේ හැබැයි ඒක ඇවිල්ලා නම් ආත්මය හැටියට මෙලෝ පරලෝ විශ්වාස කරන්නේ නැති සැකේ කියන එක නෙවෙයි මෙතනදි වැඩි කරන්නේ මහත්යන් මේ ඒක කැමැත්තකුත් තියෙනවා හරි පරිපූර්ණ ඥානයේ යෙදිච්ච නැති ස්වභාවයක් තිබෙනවා ඒක දේහිතකම කියලා කියන්නත් සමහරට දේහිතක වෙන්න පුළුවන් සමහරට දේහිතක අඩු එකක් වෙන්න පුළුවන් ඒ කියන්නේ හේතු තුන තියෙනවා නමුත් ඒක තීරණයකට යාගන්න චිත්ත ප්‍රසාරදී තියෙනවා කාරණේ සම්බන්ධයෙන් තීරුම් ගැනීමට බැරි නොකියාව අඩු ස්වභාවයක් තිබෙනවා ආන්න ඒ වගේ තමයි තියෙන්නේ හැබැයි මේ වන කරුණක් වැරදි නම් ඥාන සහේක වැරදියට වටා ගැනීම ඥාන සම්පයුක්ත වෙන්නේ නැහැ දැනුම තිබුණත් මේ කියන්නේ තමන් ඒ දැනුම ඇති වුණත් නැති වුණත් ඒක කාරණේ වැරදි නම් ඒ වැරදි කාරණේ වැරදි විදිහට වටා ගැනීම කවදාකවත් හරි විදිහකට වටා ගැනීමක් නම් වෙන්නේම නැහැ ඒක නිසා එතනදී ප්‍රඥාව අසරණයි මොහොන් පැහැදිලි කරනවා සෙල්ලම් ගන්න ස්වාමීන් වහන්සේ සුචිල් දෙනයි මේ ස්වාමීන් වහන්සේ දැන් සෝවාන් සුද්ධලයට ප්‍රහාරි වෙන්නේ මේ කියන්නේ සංයෝජන ධර්ම වලින් තුනයිනේ සක්කාය දිට්ඨි දැන් ඔබ වහන්සේ තේරුම් කරේ විචිකිච්ඡාව සීලපද පරමාස එතකොට ලෝ කියන්නේ සක්‍රීය විචිත්ත සීලපද පරමාස කාමරාග ව්‍යාපාරද කියන දෙක තියෙනවා. එතකොට ඒක තුනී වෙන්නේ සකදාගම සුවන් සකදාගාමි වෙනකොට තුනී වෙනවා. තවමත් කියනවා. ඒකනේ අර උදාහරණයක් වශයෙන් මේ කියන්නේ විසාක උපාසක අනාගාමි ත්‍ත්වයට ඒ වෙන කලින් මේගොල්ලෝ පෞල් ජීවිතයක් ගත කරා. සුවන් වෙලාවේදී සකදාගාමි වෙලායි නමුත් අනාගාමි වෙලා කෙතරට ආවෙලා වෙන කියන්නේ මාසික ප්‍රයත්න ගන්න එපා කියලා ධම්ම දින්නාවට එතකොට අනේ එක මද වශයෙන් අර පෘථග්ජනයට කියන තරමටම නැහැ සෝවාන්ෙක් කියලා සෝවාන් පුද්ගලයාට කියන තරමටම නැහැ සකදාගාමි පුද්ගලයාට නමුත් අනාගාමි වුණාම අර දෙකම ප්‍රහාණය වෙනවා එතකොට කියන්නේ ඕරම් භාගයේ පහම අවසානයි. සිද්දුර අනාගාමි වුණත් ඊට පස්සේ එයාට කියන්නේ රාගය කියන එක රාගය කියන එකට ලෝභය කියන එක ඉතින් අපිට ආසාව කැමැත්ත තුනී වශයෙන් හරි තියෙනවා කියලා කියන්න පුළුවන් එයා රූප රාග අරූප රාග මේ කියන්නේ ඒක නෙමෙයි මේ කියන්නේ අර ලෝකෝල ඉපදෙන්න කැමැත්ත තියෙනවනේ ඒක කියන්නේ රූප ලෝකෝල ඉපදීමටයි අරූප ලෝකෝල ඉපදීමටයි කැමැත්ත තියෙනවනේ රූප රාග එතකොට ඊට පස්සේ කියනවා මානෙ උද්දච්ච අවිද්‍යා කියලා එතකොට රාගය කියන්නේ කොහොමවත් යම්කිසි සියුම් ප්‍රමාණකින් හරි කැමැත්ත කියන එකනේ ඒකත් එකින් අකුසල චෛතසික වලට ගත්තහම ඒකත් යම්කිසි අකුසල චෛතසික 14න් එකක් එතකොට උද්දච්චය කියන එක අකුසල චෛතසිකයක් ඒක අර කියන්නේ අකුසල චෛතසික හතරක් තියෙනවනේ ලෝ මෝහ අහිරික අනුත්ප්ප එතකොට ඒකවත් දැනෙනවනේ එතකොට අවිද්‍යා කියන එක තියෙනවා අවිද්‍යාව නිසා තමයි මේ ගමන යන්නේ තවම ප්‍රහාණය කරලා නැහැ එතකොට මේ අවස්ථාවේදී ඒ අය අතින් අකුසල් කුසල පැත්ත නෙමෙයි මං අහන්නේ ස්වාමීන් වහන්සේ යම් කිසි ප්‍රමාණයක් සිත් පිරිසිදු නැහැ නේද සිත් වල අකුසල් ප්‍රමාණයක් තියෙනවා නේද කියන එකයි මං අහන්නේ ස්වාමීන් වහන්සේ ඒකයි තවත් කරුණාකර පැහැදිලි කරලා දෙන්න චචාමි ථානානි අබබ්බෝ ඛාතුන් කියන එක මම පැහැදිලි කරගෙන තියෙන්නේ මේ ආනන්තරයේ පාප කර්ම පහ මව මැරීම පියා මැරීම රහතුන් මැරීම බුදුරජාන් වහන්සේගේ ඇඟේ ලේ සෙලවීම සංඝ බේදය ඒ පහයි හයවෙනි එකට ච කියනකොට හයනේ නියත මිත්‍යා දෘෂ්ටියයි
ඒක තමයි සෝවාන් වෙනකොට නැති වෙන්නේ. කාමරාග ව්‍යාපාද නෙමෙයි. කියන එක තමයි මම මේ තේරුම් අරගෙන තියෙන්නේ. මගේ තේරුම අන්නහන්ස පැහැදිලි කරලා දෙන්න එක මට කරුණා කරන්න. මේ කෙලෙස් වල වැඩ කිරීම පිළිබඳව මේ විදිහටයි යන්නේ. පුතජනියෝ පුතජන පුත්කලයෝ දෙන්නෙක් ඉන්නවා. පුතජන පුත්කලයෝ දෙන්නගේ අන්ද පුතජනයා කෙලෙසුන්ගෙන් වැහිච්ච, කෙලෙසුන්ගෙන් බර වෙච්ච, කෙලෙසුන්ගෙන් පිරිච්ච, ඉතිරිච්ච, ඒ වගේම දහම් වචනයක්වත් චින්තන මාත්‍රයක්වත් යන්නේ නැති වැටෙන්නේ නැති ස්වභාවයෙන් යුක්ත වෙච්ච පුතජනයාට කියනවා අන්ද වෙච්ච කලුරේ ඉන්න පුතජනයා කියලා. එයාගේ කෙලිස් ගති හරි සැරයි. හරිම සැරයි. හරිම බලවත්. රාගයක් බලවත්, තරහවත්, ද්වේෂයක් බලවත්, මෝහයක් බලවත්, ඔක්කොම බලවත්. ඒ අන්ද පුතජනයා. කල්‍යාණ පුතජනයා බවට පත් වෙනකොට රාගය තිබෙනවා, අරට අඩුයි. ද්වේෂය තිබෙනවා, අරට අඩුයි. මෝහයේ තිබෙනවා හරිට අඩුයි. එයාට රාගී ද්වේෂී මෝහයේ තිබුණාට පාලනය කර ගැනීමේ හැකියාවක අඩුතරමේ වෙන්ත ගිය එකකින් ඉගෙන ගැනීම උනායට පස්සේ ඉතලා ආපහු කම්පණයට පත් වෙන එක, ඒ වගේම නැවත ඒ වෙන දෙයක් සිදුනු වේවා කියලා අදිස්ථාන කරගන්න එක, ඒ වගේම නැවත ඒ වෙන දෙයක් සිදුවෙන්න නොදී ආරක්ෂා කරගන්න එක, ඔය ගති තිබෙනවා කල්යාණ පුත්ත්වනයා ගාව. ඒක නිසා පුත්ත්වනිය දෙන්නගෙන් අන්ද පුත්ත්වනයාගේ රාගයත් සැරයි, ද්වේෂයත් සැරයි, මෝහයත් සැරයි, ලෝභයත් සැරයි, ඔක්කොම සැරයි. කල්යාණ පුත්ත්වනයාගේ ඊට අඩුයි. ඊළඟට සෝවාන් එක්කිනාට එනකොට සෝවාන් වෙච්ච එක්කිනාගේ හිතේ කල්යාණ පුත්ත්වනයාට වඩා ලෝභය අඩුයි. ඒ කියන්නේ ලෝභසි හතරක් ගිහිලා තියෙනවා. ඒ වගේම කල්යාණ පුත්ත්වනේ ආර්ය පුත්ත්වනයා සෝවාන් එක්කිනාට කල්යාණ පුත්ත්වනයාට තරමත් වැඩිය ඊට වඩා වැඩියෙන් ඉන්නේ නැහැ කියලා, ඊට වඩා අඩුවෙන් ඉන්නේ. කෙලස් තියෙනවා, ලෝභය තියෙනවා, තරහව තිබෙනවා. නමුත් අරතරන් සැර නැහැ, ඊට වඩා අඩුයි. සකදාගාමි වෙනකොට ඊටත් වඩා අඩුයි. අනාගාමි වෙනකොට ඊටත් වඩා අඩුයි. සමුච්ඡේද ප්‍රහාණය කරපු නිසා රාගයයි, තරහවයි, පටිගයයි, දේශයයි. හැබැයි මේ ඔය සෝවාන් වුණාට පස්සේ නෙමෙයි, අනාගාමි වුණාට පස්සේ අර කෙලෙස් පුරුද්ද තියෙනවා. රාගයෙන් දැන් රාගයේ තිබිච්ච එකක් මේ නැති කරේ, ද්වේෂයේ තිබිච්ච එකක් මේ නැති කරේ. ඉතින් මේ අනාදිමත් කාලයක් තිස්සේ බදු අරගෙන ඒ වාගේම විශාල අයිතිවාසිකම් කියාපු මේ මහා විශාල රාග කෑදරකමක්, ලෝභ කෑදරකමක්, තණ්හාවක් නැති කරේ. එතකොට අර මේ ද්වේෂයක් තරහාවක් නැති කරේ. එතකොට මේකෙ වෙන්නේ අර ඒ ද්වේෂය තරහව හිටපු ඒ සම්පූර්ණ නැති වුණාට අර ඒ අනාගාමි කෙනාගේ හිතින් සම්පූර්ණ අය රාගයයි දේශයයි දෙක සම්පූර්ණව නැහැ. හැබැයි අර ඒ රාගයයි දේශයයි දෙක ඉන්න කාලයේදී අර ගඳගසපු ගඳගතිය යන්නේ. ඒකට කියන පුරුද්දයි කියලා. වාසනාගතිය තියෙනවා. ඒක රාතනාන්තික කාලේ තියෙනවා. ඒක නිසා අර මේ කෙලෙස් පුරුද්ද, කෙලෙස් ගඳගතිය, තරහ ගඳගතිය, ඒ කිලුට වෙච්ච ගතිය තියෙනවා. හැබැයි ක්ලේශයක් නෙමෙයි. කෙලෙස් තියෙන කාලෙත් අපිරිසුදු වෙච්ච අපිරිසුදු ගතිය ගහලා තියෙනවා. ඒ ඇරෙන්න ඒ ඇරුණාන් පස්සේ කෙලෙස් වැඩ කරන ගතියක්, ඒ කියන්නේ අනාගාමී තුමන්ගේ හිතේ රාගයයි ද්වේෂයයි දෙකම, කාමරාගයයි තරහයන ගතිය දෙකම නැහැ. ඊළඟට මේ අර රහත් වෙනකල්ම රූපරාග ස්වභාවය තිබෙනවා, ලෝභ ස්වභාවය තිබෙනවා. ඒකෙන් කියන්නේ නැහැ මේ සම්පූර්ණ කෙලෙස් නැති කරලා නැහැ. ඒක නිසා රූපරාග භවයේ කැමැත්ත, භව බන්ධනේ, භව ලෝභය, භවයේ තිබෙනා ඇලීම නැති නැහැ කියනවා.
ඒ වගේම මාන්න ස්වභාවය කවදාකවත්ම මාන්නය කියන එක කුසල් සිතක පහළ වෙන්නේ කාබල සෝබන සිතක පහළ වෙන්නේ නැහැ. ඒ වගේම මාන්නය කියන එක මේ අරපණා සිතක පහළ වෙන්නේ නැහැ. අරූපාවචර සිතක පහළ වෙන්නේ නැහැ. එහෙමනම් මාන්නය කියන එක අඩු මට්ටමින් හරි පහළ වෙනවා නම් පහළ වෙන්නේ ඔය කියනවා ඉතුරු වෙලා තිබෙනවා ඔය අකුසල් සිත් දෙක තුනේ තමයි. ඒක නිසා ඔය අකුසල් සිත් දෙක සම්පූර්ණ නැතිබංගස්ථාන වෙලා පිච්චිලා කැඩලා යන්නේ රහත් මාර්ගයෙන්. ඒ දක්වාම අනිත් එක තියෙනවා අඩු වෙන ටික විතරයි වෙන්නේ. ඔය දෙකයි වෙන්නේ. තෙරුවන් සරණයි මම හිතන මේකට තෙලපුණා කතාවක් මොකක් හරි අහුවද? ඔව් මම ස්වාමීන් වහන්සේ මම ඇහුවා මේ චත්තාපිතානාවේ රත්න සූත්‍රය කියන්නේ චත්තාපිතාන. චත්තාපිතානානි කියලා කියන්නේ මේ අපිටාන කියලා කියන්නේ මේ සිද්ධ වෙන්නේ නැති සිද්ධ වෙන්න මේ සිද්ධ වෙන්නේ නැති කර්ම තාන කියන වචනේ කාරණු පාවිච්චි කරනවා අර්ථ කීපයක එකක් තමයි ස්ථානය කියනවා ස්ථානය කියනවා මේ ස්ථානය අර ස්ථානය කියලා එකට කියන තාන කියනවා එනට අභි කියලා කියන්නේ උපසර්ගයක් ඒ උපසර්ගය කියලා කියන්නේ විශේෂ අර්ථයක් හොඳ අර්ථයක් ධර්මය අභිධර්මය ඊළඟට විනය අභිවිනය එතකොට මේ තාන කියලා කියන්නේ අභිතාන මෙතන කියන්නේ තාන කියලා ස්ථානය කියන එක නෙවෙයි මේ තාන කියන වචනේ කියන්නේ මෙතන කාරණේ කියන එකයි ඒක නිසා මේ තාන කියන වචනේ කාරණයට සිද්ධියට වෙන දෙයකට පාවිච්චි කරනවා ඒක නිසා මෙතන තියෙන අභිතාන හයක් තියෙනවා ඒ කියන්නේ විශේෂිත කර්ම හයක් අභිතාන හය කියලා කියන්නේ විශේෂිත කර්ම හයක් ඒ විශේෂිත කර්ම හයක් මේ සෝවාන් වෙච්ච එක්කෙනාගේ ජීවිතේ සිද්ධ වෙන්නේ නැහැ ඒ තමයි මුලින් කියපු හැටියට ආනන්තරිය කර්ම පහයි තව දාක්වත් මේ සෝවාන් වෙච්ච එක්කෙනා වෙනත් ශාස්ත්‍රූවරේ පස්සේ යන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ ඇර කර්මයේ කර්මඵලයේ කියා දෙන ධර්මයේ මේ හේතුඵල ධර්මයේ කියා දෙන බුද්ධ ශාස්ත්‍රඥ වහන්සේ නමක් ඇර වෙන කිසිම කෙනෙක් පිටපස්සේ යන්නේ නැති හින්දා කියනවා නේද මිත්‍යස්ත්‍රි නෙමේ ඒ කියන්නේ වෙන ශාස්ත්‍රවරු පිළිගන්නේ නැහැ ඒක හයවෙනි එක මේක විශේෂිත කර්මු හයක් නිසා මේකට කියනවා අභිතාන හාය එවත් ච ච අභිතාන කියලා තේරුම් ගන්න තේරුවන් සරණයි ස්වාමීන් වහන්සේ බොහොම පැහැදිලි. තේරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මේකේ ධර්ම රහතන් වහන්සේ ගැන කතා කරපෙනින් අපි අර ක්‍රියාසිත ගැන කතා කරන සම්බන්ධ ප්‍රශ්න තමයි තියෙන්නේ මගේ අර දැන් ඔය කුසල් සිත් වල තියෙන චෛතසික වලින් වෙනස් වෙන්නේ ක්‍රියාසිත වල මේ මිලති චෛතසික නොවේදීම පමණක් තමයි තියෙන එක අපි කතා කරනවාද කියන එක දරොත් තමයි අහලා ඉස්සෙල්ලා මම කරන්නේ මේක දෙහි තුන තවත් සම්. ඒකට ගන්න කාලය හිතේ තමයි දැන් නම් ඉතින් ඉවර කරන වෙලාව කිච්චිලා තියෙන්නේ. අපිට ලැබුණ සතියට ගන්න පුළුවන් වෙයි දැන් නෑ හමුදුනේ ප්‍රශ්නේ නේද? අපිට සතියේ ලැබුණ සතියේ චිත්ත වීති ගැන ඒකත් හොඳයි මේ අපි එහෙනම් ඉස්සරහට කියමු ඉරිසලම් මට මේ පොඩි කාරණයක් හොඳයි කියලා හිතන මේ අපේ පින්වතුන් යම් කිසි විදියක කැටලිස් සහගත ස්වභාවයක ඉන්නවා නම් ඒක අර ගැනීම සඳහා ඒ තමයි මේ දැන් අපි අද කතා කරන්නේ කාම සෝභන සිත්නේ පින් සිත්නේ කාමාවචර සත්ව හැටියට මේ ඉන්න අයගේ సంతාන තුල ඒවත් කාම භූමියේ ඉන්න අයගේ సంతාන තුල පහළ වෙන සිත්නේ මේ කතා කරන්නේ මේ කාම සෝභන ඒවත් මහා විපාක සිත් විපාක දෙන්න වැඩ කරන්න ක්‍රියාත්මක වෙන්න තිබෙනවා භූමියක් තැනක් ඒ තමයි මේ අර මේ කාමසෝබන සිත් තියෙන විපාක දෙන භූමියේ දැන් භූමි තිබෙනමනේ හතරක් එකක් තමයි
කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය, ලෝකෝත්තර භූමිය. ඇත්ත වශයෙන්ම භූමි භූමි කියලා කියවට මේ කියන්නේ ඒව වැඩ කරන තැන් කියනවා ඇරෙන්න ඔක නිකන් අපි කතා කරන ලෝකයේ පඨවි භූමිය ආදී දේවල් නෙවෙයි ආ මේ ස්ථාන තැන් හතරක් තියෙනවනේ ওই විදිහට. ඒ හතරේ තමයි මේ කුසල් සිත්වල බල විපාක ලබා දෙන. ඒකට මේ කාමාවචර සිත් විපාක දෙන්න නම් භූමි වශයෙන් ඒවට අයිති තැන් දෙකක් තිබෙනවා. දැන් කාම භූමියට මේ අයිති තැන් දෙකක් තිබෙනවා. එකක් තමයි මනුෂ්‍ය ලෝකය කියනා වූ තැනයි මේ දිව්‍ය ලෝකය කියනා වූ තැනයි දෙක. ඒ කියන්නේ ජීවිත සත්තු ඉන්න හැටියට ගත්තාම පස්සේ භූමිය කියන්නේ මේ නරකය, තිරිසන් ලෝකය, ප්‍රේත, අසුරය කියනා වූ ස්ථාන. ඊළඟට මේ සැප ස්ථාන වලට ගත්තාම පස්සේ මනුෂ්‍ය ලෝකය, දිව්‍ය ලෝකය. මේ කියනා වූ ස්ථාන වලින් කාම සුගති හැටියට සලකන මේ ස්ථාන දෙකේ මනුෂ්‍ය ලෝකයයි දිව්‍ය ලෝකයයි තමයි මේ කාම සුගති කියන තැන දෙකේ තමයි කාම සෝබන සිත් පහළ වෙන්නේ. ඊළඟට තව එකක් තියෙනවා. මේ තැන් දෙකේ මේ කුසල කරපු මේ අපි හිතමු අපි අටවැදෑරු මේ කුසල සිත් පහළ කරා අපිට තිබුණා සෝමනස්ස සහගත ඥාන සම්පූර්ණ අසංකාරික එකක් තිබුණා සසංකාරික එකක් තිබුණා. ඊළඟට ඥාන විප්පේත්‍යව තිබුණා. ඉතින් ওই කුසල සිත් අටේම අපේ ජීවිත තුල දැන් උපකල්පනය කරන්නකෝ අපි මේ ලෝකෙ වටේම ඉඳගෙන දැන් මේ ස්කයිප් එක හරහා අපි අමතනවා කතා කරනවා අපි ඔක්කොම අපි හැම එක්කිනාටම තිබෙනවා කුසල් බලශක්ති අට විදියකට තිබෙනවා. ඒ කුසල් බලශක්ති අට දැන් ඒවත් දැන් පළවෙනි එකක් ටිකක් මේ ඒ තරම් හොඳ පළවෙනි එකේ හොඳම පළවෙනි සයිස් එකේ තියෙනවා ටිකක් අඩු බලේ අඩු එච් එකක් තියෙනවා. ඔය විදිහට හිතමුකෝ. දැන් කොහොම හරි මේ කුසල් සිත් වල මේ ශක්තිය දැන් අපිට තිබෙනවා. හැබැයි ලෙවල් 8කින් තියෙනවා. ඔය ඉතින් අපේ හිතේ තියෙනවා. විපාක දෙනකොට අපිට විපාක දෙන්න තැන් දෙකක් එපායි. මේ වගේ පණේ ගන්න තැනකුත් එපායි. ගන්න තියෙන තැන් දෙක තමයි මනුස්ස ලෝකයයි දිව්‍ය ලෝකයයි. ওই දෙකේ තමයි අපිට දැන් මේ බල අට විඳගෙන මේ හරියට මේ අර මොකද්ද මේ අපි කනවනේ අර මොකද්ද මේ කොට්ටම් කන්නකොට ඒ කොට්ටම් යට තලතල ඇතුලේ තියෙන මදේ කනවනේ. ඉතින් අපිට මේ කොට්ටම් යට කන්නා වගේ හරි වෙන ක්‍රමයකට හරි මේකේ මේ කුසාලසිත අටේ විපාක විදිහට තියෙන තැන් දෙකේ අපි හිතමු දිව්‍ය ලෝකයේ දිවියොත් ඉන්නවා. එහෙ විඳනවා ඒගොල්ලෝ. අපි මේ ඉඳගෙන මේ විඳිනවා කියන්නේ මේකෙ තිබෙන මේ බලශක්තිය ඇතුලේ විපාක දෙනකොට විදි දෙයකට දෙනවා. එකක් තමයි අපි හදාගත්ත බලශක්ති වලින් අපි කියලා එතන රඳවනවා. ඒ කියන්නේ ප්‍රතිසන්දි විපාක දීම. දිව්‍ය ලෝකයට එක් කරගෙන යන්නේ එතන පටන් ගන්න වැඩේ කරලා දෙන්නේ මේ කුසාසිත වල අටේ මේ විපාකයක් හැටියට. ඔන්න එකක් ප්‍රතිසන්දි දෙනවා. අනිත් එක තමයි ඉතින් ගොඩාක්ම තියෙනවානේ කුසාසි. ඒකින්ද ඉතින් ඔය ඔක්කොටම ප්‍රතිසන්දි දෙන්න බෑනේ එකතැනක. ඒකින්ද ඔය කුසාසි අටවැදෑරුම් බලශක්තියෙන් පිරිච්ච කුසාසිතින් එක්කෙනෙක් කරන්නේ මොකද? අපිව ගිහිල්ලා අරේ නවත්තන. මනුස්ස ලෝකේ හරි දිවි ලෝකේට හරි බාර දෙන. ඔන්න මෙයා තමයි මේ කරපු වැඩේ කරේ. එයා තමයි මෙතෙන් දෙන්න වැඩේ කරේ. මෙන්න අපි නැවතුවා කියලා ඒක කුසලිතක් ඉදිරිපත් කරනවා. ගිහිල්ලාන මනුස්ස දිව්‍ය ලෝකේ භාවනාව. මනුස්ස ලෝකේ භාවනාව. ඔන්න දැන් අපිට එන්ට්‍රන්ස් එක හරි ගැසලා දුන්නා. ඒකට කියනවා ප්‍රතිසන්දි විපාක සිත්. එහෙම නැත්නම් ප්‍රතිසන්දියක් දුන්නයි කියන්නේ. අනිත්‍යක මොකද කරන්නේ? ප්‍රවෘත්ති විපාක හැටියට එනවා. ප්‍රතිසන්දියෙන් පස්සේ ඒ ස්ථානෙට ඉතින් ගොඩාක් ඉතින්
මේ අපපතාන කරන්ට සේවක සේවිකාවෝ අතට පහට ඔක්කොම ටික අඩිකස්සලා දෙනවා ඒ මෙතන කී කියලා. ඔය විදිහට දැන් ප්‍රවෘත්ති විපාක හම්බ වෙනවා. දැන් තවත් එකක් අපි තේරුම් ගන්නේ කොහොමදයි? ඒ තමයි මතක නේද මං ඉස්සෙල්ලා කිව්වා දැන් අපි මේ අපිට මේ කුසල් සිත් අටක් කරාම ඕකේ විපාක දෙන්න එනකොට 16ක් වෙනවා කියන එහෙම එකක් කියවන්නේ. අපි කරන්නේ කුසල් සිත් වඩන්නේ කුසල් සිත් අටයි විපාක දෙන්න එනකොට 16ක් හැදෙනවා. ඒක වෙන්නේ අර අහේතුක අටයි සහේතුක අටයි. ඒක වෙන්නේ මෙහෙම. මේ අහේතුකේවා පිළිබඳව අපි තරමක් කියෙව්වා. කතා කර සාකච්ඡා කර හේතුක කාණ්ඩේ ඒක චිත්ත වීතියක ඇති වෙන අපි හිතමු දිවී ලෝකේ උපදුනාය කියලා අපි දිවී ලෝකේ උපදුනාට පස්සේ හරිම ලස්සන උයන් දිව්‍යාංගනාවෝ දිව්‍ය පුත්‍රයෝ මාලිගාවල් විමල් විමානවල් කොටා තියෙන ඒ ඔක්කොම චක්කු විඥානයි ඒව කුසල සහගත චක්කු විඥාන මේ කුසල සාගත මේකත් මේ කුසල විපාක චක්කු විඥාන. ලස්සන දිව්‍යමය ගී සින්දු අරෝමය වහන් ලැබෙන සෝත විඥාන. දිව්‍යමය ගන්ධය දිව්‍යමය රසය ඔකම ගාන්ධර විඥාන, ජීවා විඥාන, ඊතාමත සෞම්‍ය වෙච්ච ඒ වගේම වලාකුඩු වලටත් වඩා අඩු සෞම්‍ය වෙච්ච සියුම් වෙච්ච මෘදු වෙච්ච බරහැල් වෙච්ච ශරීරයක් තියෙන හරිම ෆ්ලෙක්සිබල් ඒකට කියනවා සුඛ සාගතයි. හරිම සුභසාගතයි කාය විඥානේ. ඊළඟට පත්‍යයේ අර මේ තව තියෙන සම්පටිච්චන සම්තිරණ ඒවත් ගත්තාන් පස්සේ මේකේ තියෙනවා කුසාසී සෝමනස් සාගත උපේක්ෂා සාගත මේකේ තියෙනවා අහේතුක අට. මේ අහි චිත්ත වීතියක් හැටියට ගත්තාන් පස්සේ බලන්ද අපිට දැන් දිව්‍ය ලෝකෙ ගිහිල්ලා ඉන්න අපිට චිත්ත වීති ඕනේ. මේ තියෙන රමණීය නගරවල් විමාන වස්ත්‍රාභරණ ලස්සන ආලෝකයේ දකින්ට අපිට අවශ්‍යයි චිත්ත වීදි. ඒක නිසා මේ මහා කුසල් සිත් ජවන් සිත්වල වැඩ කරනවා පස්සේ දැන් අහේතුක සිත් මේකේ අහේතුක චිත්ත වීදියක් ගත්තන් පස්සේ ඔය කියන මේ තියෙනවානේ මේ දිවි ලෝකයේ අපිට පහළ වෙලා තිබෙන ඔක්කොම පිනිපාරවිච්චේවන ඒව ඇවිල්ලා මේ කර්මය හේතු වෙච්ච ඍතුයෙන් පහළ වෙච්ච වස්තු ඒවා. අපේ විමන් අපේ අපිට හැදෙන දේවල් ඔක්කොම කර්මය හේතු වෙලා ඍතුයෙන් හැදිච්ච දේවල්. ඒ අරමුණු මේ නිකම් වෙනකන් චක්කු විඥානයක් දාන ඕක මදි. වැඩකුත් නැහැ කියලා හිතන එහෙම කියලා. ඒ කියන්නේ මේ මෙච්චර මහන්සි වෙලා නැහිගෙන මැරිගෙන වැඳගෙන පුදාගෙන භාවනා කරගෙන මදුරු කාගෙන ඔක්කොම ටික කරගෙන ගිහිල්ලා නිකන් දිවි ලෝකෙට ගියන් පස්සේ නිකන් චක්කු විඤ්ඤාණයකින් උපේක්ෂාසක් චක්කු විඤ්ඤාණ පොට්ටකින් නිකන් ඊනියක් වගේ එකක් පෙන්නනවා. එහෙමනම් ඉතින් දිවි ලෝකෙ ගිහිල්ලා වැඩකුත් නැහැ. එහෙම නෙවෙයි මේකේ තියෙන්නේ. අර අපිට අපේ වටේම දිවි ලෝකෙ වටේම නැත්නම් විමානේ වටේම ඉතිරෙන්ද පිරෙන්ද උරවල තියෙන අපි ඒ ඔක්කොම අරමුණු ටික හදලා දීලා තියෙන කර්මය. ඒක නිසා ඒවා කර්මයේ මුල් වෙච්ච ආරම්භය. ඊළඟට ඒවා ඒ කර්මයෙන් හදලා දීපු අරමුණු ටික විඳින්න නම් හොඳට රහත. හොඳට විඳින්න නම් හොඳට ගන්න නම් ඒකේ තියෙන රස උරා ගන්න නම් අපිට අවශ්‍ය වෙනවා ටිකක් ජවන් හයියේ තියෙන ජවන් සිත් අවශ්‍යයි. ඒක නිසා මේ විපාක ජවන් කියලා જાතියක් තියෙනවා. කාමාවචර මහා කුසල් සිතක් විපාක දෙනකොට අහේතුක වශයෙන් සහේතුක වශයෙන් විපාක දෙනවා. අහේතුක වශයෙන් විපාක දෙනකොට චිත්ත වීතියක ජවන් වලට මුලින් වැඩ කරනවා. ඊළඟට විපාක සිත් ඒවා වැඩ කරන්නේ පංච විඥාන සම්පටිච්ච සම්තිරණ වශයෙන්. ඊට පස්සේ මේ ජවන් වලට මුලින් අහේතුකේව ලැබුණාට පස්සේ ජවන් වැඩ කරනවා. ජවන් සිත් වලින් කරන්නේ මොකද්ද?
ඒ කරන්නේ අරමුණේ රසය අරමුණේ විදිය අරමුණේ සෞම්‍ය ගතිය අලෝභීව අද්වේෂීව අමෝහීව විදිනවා මනෝමය වශයෙන් හරි ගොඩක් විදිනවා ඒක නිසා මේ චිත්ත වීතියක අරමුණු වෙන්නේ කුසල ආරම්මණය කියන්නේ කුසලයෙන් හදලා දීපු කුසල විපාක ආරම්මණය ඊට පෙර ජීවිතයක කරන ලද කුසලයක විපාකයක් ඇහිට පහළ වෙච්ච අරමුණක් දැන් තියෙන්නේ අරමුණු පිටා තියෙන. එතකොට පෙර කුසල බලෙන් පහළ වෙච්ච පහළ වෙලා තිබෙන අරමුණ හොම්තට විදිහට නම් ජවන් අවශ්‍යයි. අරමුණ හමු කරලා තීම කුසල බලයෙන් සිදු වෙනවා. අරමුණේ රසයේ විදින්ට ජවන් හදලා තීම කුසල බලයෙන් සිද්ධ වෙනවා. එතකොට එන්නේ මොකද්ද? කෙලිම ඩිරෙක්ට් වෙනවා. අර මේ අපි කියවනේ මේ කුසල විපාක තියෙනවා කියලා තව අටක් ඒවා එනවා ජවන් වලට බහැලා මේ කරපු එක්කිනාට වින්දනය හොදට අල්ලලා හරි ගස්සලා දෙනවා. ඒක නිසා කිසිම ඇලීමක් නැතුව තරහක් නැතුව බැඳීමක් නැතුව ඒ වගේම හොදට අමෝහීව ඒක වින්දනය කරනවා අවස්ථා තියෙන ඒකට කියනවා මහා කුසාසි සිත් චිත්තයෝ එහෙම නැත්නම් මේ ජවන් වල වැඩ කරන ඒක වැඩ කරන්නේ ඒක වින්දනය කරන්නේ මම මේකත් මේ විදිහට කියලා අදට තිබෙන්නා වූ කරුණ ටික අවසන් කරොත් හොඳයි කියලා ඉතින් මේ අපි හිතනවා එහෙනම් අපි අපේ මහත්තයාට යොමු වෙමු තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා අද දැන් තිරිසන් සතුන් දිහා බලනකොට අපිට පේනවා ඇතැම් අවස්ථාවලදී පැටවුන්ට කවන හැටි ආහාර ගෙනත් දෙන හැටි ඒ වගේම කූසෝ වගේ සත්තු තමන්ගේ පැටවුන් වලව කන හැටි ආදි වශයෙන් එතකොට එතන කුසල් සිත් ඇති වෙන්නේ නැති බව තමයි කියුනේ ඒ කරුණ පොඩ්ඩක් නමුත් හිතෙනවා කරුණාව කියන එක තියෙනවා නේද කියලා ඒක පොඩ්ඩක් පැහැදිලි කරගත්ත හැකි සවන්න තිරුවන් සරණයි බොහොම පින් දලුවත් මහත්මයා අර ගෞරවනීය ස්වාමින්වහන්සේ අර රෝණ මහත්තයා ඉස්සෙල්ලා අහපු ප්‍රශ්නෙට සම්බන්ධව මට මේ පොඩි ප්‍රශ්නයක් ඇති වුණා දැන් අන්ත අපි අහලා තියෙන අර තිරෝකුඩ සූත්‍රයේ වගේ පරදත්තුප ජීවී ප්‍රේතනිකායවල ඉන්න අයට විශේෂ හැකියාවක් තියෙනවද කියලා අපි දෙන පින් ලබා ගන්න අනිත් අයට ඒ හැකියාව නැද්ද මේ දෙවියන්ට කොහොමද ඒ වගේ හැකියාවක් තියෙන්නේ කියලා අන්නේ යන පොඩ්ඩක් පැහැදිලි කරගන්න අවශ්‍ය ස්වාමීන් වහන්සේ අද හරි ඊළඟ දවසේ හරි ඉතුරුවන් සරණයි අවසර සාමිනා සයික මේ 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 සිත් සම්බන්ධ කතා කරන්න කිව්වා කලින් මම මේක අහන්න හිතේ දැන් ඔය සෝබන චෛතසික වල යෙදීමක් නැති හින්දා නේද අනිසිත් අශෝබන සිත් කියලා කියන්නේ මේ සෝබන චෛතසික වල යෙදීමක් තියෙන හින්දාද මේ මේ සෝබන මේ සිත් කියලා කියන්නේ කියන එක පැහැදිලි වෙන්නේ නැති ගතියක් තිබුණා සම්මාන්ත සාමිනා අපිට දැන් වචනාර්ථයෙන් බලනකොට ඔක කියන එක හරිද දන්නේ නැහැ තොලු බ්‍රහතන් වහන්සේලාටත් බුදුහාමුදුරුවෝ අශෝබන සිත් තියෙනවා කියපුවාම කියන එක ටිකක් අර හොඳට ඒක කොහොමද තේරෙන්නේ කියන එක හොඳට ඒක තේරෙනවා ඒ වගේ ඒක වචනාර්ථයේ උත්තර හරිද කියන එක සම්මාන්ත හිතනවා සර් ඔය නම් අපි මේ කරුණ කීපයක් කතා කරා මේ මේක ඇත්ත වශයෙන්ම මේ යමක් කියනකොට හැඩට කියන්නත් එපා මේ මේ කියනකොට මේ මේ පින්වතුන් එතත් වඩා මම මේ මගේ හිතට තියෙනවා එක්තරා විදිහක මේ මගේ හිතට ඇති වෙනකම් කියන්න ඕන එහෙම එකක් තියෙනවා ඒක මේ පින්වතුන් මත වෙන්නත් පුළුවන් ගානට වෙන්නත් පුළුවන් වැඩි වෙන්නත් පුළුවන් හැබැයි මේ මගේ එක මගේ හිතට එකක් තියෙනවා මේක මෙන්න මෙච්චරකින් කිව්වොත් ඇති වෙයි කියලා ඒ ගානට එනකල් වැඩි හෝ මධ්‍යම හෝ අඩු හෝ මේ අර
ඒකත් එක්ක මේ කාල වේලාව තරස් වෙනවා නමුත් අපි අදට පොඩි කැලක් කියමු අර මාත්‍ය පළමෙන් ඇහුවා බලලුන්ගේ පල්ලංගේ තිරසන් සත්තුන්ගේ හිත්වල ඇතිවෙන්නා වූ දේවල් ඇත්ත වශයෙන් මාතේ ඒ සත්තුන්ගේ ගතිය අහේතුකයි තිරසන් සත්තුන් යන්නේ අහේතුකයි අහේතුක වුණාට ඒ සත්තු අයිති කාමාවචර භූමියතුලේ ඒක නිසා අපි කාම සුගතිකාරයෝ මිනිස්යෝ සහ දෙවියෝ අපි කාම සුගතිකාරයෝ ඒගොල්ලෝ කාම ලෝකයට අයිති දුගතියේ ඉන්නේ ඒ කාම ලෝකෙම තමයි නමුත් ඒ සත්තුන්ගේ හිත්වල අඩුවෙන් හරි කුසල් සිතක් එමින් ඇති වෙනවා වෙන්නේ ඥාන සම්පයුත්ත නැහැ ඥාන සම්පයුත්ත නැහැ හැබැයි මේ ගෙවල් වල ඉන්න බල්ලු බලල්ලු සහ සතු මිනිස්සු අනුකරණය කරමින් යම් යම් හොඳ දේවල් කරනවා ඒ වගේම හැඟීම් ඇති වෙනවා එතනදී නිකන් අර සසංකාරී භාවයට ගිය විදි ටයිප් එකේ සත්තුන්ට උරුවට හරි පුරුද්දට හරි සංඥාවෙන් හරි හොඳ කුසාසිතකුත් පහළ වෙනවා ඒක නිසා තිරිසන් සත්තුන්ට කුසාසිත පහළ වෙන්නේ නැම කියලා එහෙම එකක් නැහැ ඒක ධර්ම විරෝධී වෙන්නේ මොකද්ද ගතිය දුගතියයි ඒ වුණාට කාම සා කාම සුගතිය වගේ සිත් පහළ වෙන්නේ නැති බව හැබෑව. නමුත් සාධනීය සිත් වශයෙන් ඔය මේ කුසාසිත මේ ඒගොල්ලන්ට පින් සිත් පහළ වෙනවා කුසාසිත පහළ වෙනවා. උදාහරණයක් හැටියට ගත්තාන් පස්සේ මණ්ඩුක කියලා දිව්‍ය පුත්‍රයෙක් ඉන්න මණ්ඩුක. කිඹි දිව්‍ය පුත්‍රයෙක්. එහෙම ඇත්තටම ඒ රසෝවාන් වෙච්ච උතුමෙක්. මගෙන් අගෞරවයක් නොවේවා. නමුත් ඒක සිංහලට පරිවර්තනය කරොත් වෙන්නේ ඒ මණ්ඩුක කියන දිව්‍ය පුත්‍රයා ඊට ඉස්සෙල්ලා ආත්මීදී කුඹුරක කිඹි මැටි. නමුත් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන වෙලාවේදී ඇතිවෙච්ච ප්‍රසාදනීය බණ තේරිලා නෙවෙයි ඔය. මැඩියන්ට බණක් බෑනේ. බණ තේරිලා නෙමෙයි නමුත් චිත්ත ප්‍රසාදේ හේතු කරගෙන තමයි එයා ඉපදුනේ ආරම්භණීය පුත්‍රජානන් වහන්සේ කටහඬ ඒ වගේම බණක් අහන්නේ නමුත් චුත වුණා අවසානයේදී එයාට හොඳට හොඳ කර්ම නිමිත්තක් සකස් වුණා ඒ වගේම ඉපදුනා දිව්‍ය ලෝකෙ. දිව්‍ය ලෝකෙ ගිහිලා ඉපදුනාට පස්සේ ඇවිල්ලා මනාලා තමයි සෝවාන් වුණේ. ඒක නිසා මේ මැඩියා තිරසං වුණාට කුසල චිත්තයකට ඒක බාධාවක් නැහැ. කාම දුගති වුණාට එහෙම වුණා. ඊළඟට බලන්නකෝ මේම එකක් වුණානේ. බුදුරජාණන් වහන්සේ මාස 3කට දානේ ප්‍රශ්නයක් කළා යනවා. මේ පාවා නෝර මේ යනවා මේ කැලි. ඉතින් මේ ඉහිදී වඳුරෙක් කියලා. වඳුරෙක් හිතවත් වෙනවා. හිතවත් වෙලා බුදුරජාණන් වහන්සේගේ දර්ශනය දැකලා පහදිනවා. මේ සත්තුන්ට එහෙම තියෙනවා මිනිසුන්ට පහදිනවා. මේ ඉතින් මේ වඳුරා බුදුරජාණන් වහන්සේට මේ වදයක් කඩලා කියලා දෙනවා. බලන්න වඳුරා තිරසංගතියයි එයාට ඇති උනේ අහේතුක මේ ප්‍රතිසන්දියක්. හැබැයි ඒකේ ප්‍රතික ප්‍රවෘත්ති කාලයේදී ආරම්භණයේ හොදින්ද බුදුරජාණන් වහන්සේ වගේ ආරම්භණයේ හොදින්ද කුසලසක් පාල කරගන්න අවස්ථාවක් ලැබෙනවා. අන්න එහෙමත් වුණානේ දැන් මණ්ඩුක දිව්‍ය පුත්‍රයා ඔය වඳුරා මේ ඔය වගේ මේ අපේ ආශ්‍රයේ ඉන්නා වූ පන්සල් වල ඉන්න බල්ලු බලන්න ඔය මහවසට වන්දනා කරනකොට ඇවිල්ලා විහාරේ වැටලා ඉන්නවා බලන්න ඔය අපි මේ වන්දනා පාඩි වෙලා භාවනා කරනකොට අපි ඉන්නේ කල්මුහි ඉඳගෙන ඉන්නවා ඔහොම ජාතිත් ඔය අද කාලෙත් තියෙනවා ඒක නිසා පරිසරයේ ඉන්න සත්තුන්ගේ මේ හිතල පහළ වෙනවා කුසල්සෙත් ඒක නිසා ඒකට බාධාවක් වෙන්නේ නැහැ මේ ලොකු විදිහ ඉතාමත් බලවත් ටයිප් එකේ ඔය මේ අසංකාරික විදියට එහෙම හදාගන්න පහසුකම් නැහැ එතන. ඒක නිසා ඔය අහම්බෙන් යන පෙරපුරුද්දක් හේතු වෙලා එහෙම තියෙනවානේ. බෝසත්ත්වන් වහන්සේත් එහෙම කරානේ. ආන්න ඒව බලපානවා. ඒක නිසා කාම සුගතියේ කාම දුගතියේ උනත් කුසල් සිතක් පහළ වීමට ඒක මේ
මේ එක අනුසුදුසු තරක් නෙවෙයි හොඳ මේක නැති එකයි වෙන්නේ අපායේ ඉන්නා වූ සත්තුන්ට පුත්‍රජාන වාසයේ ගිහිල්ලා කර්මෙන් මේ පුත්‍රජාන වාසයේ ගියන් පස්සේ වැඩලා රාතන් වාසයේ වැඩලා පොට්ටක් වෙලාවට ගින්දර අනුභවයෙන් නිවලා පොඩි යව වචනයක් එකක් කියලා එනවා කියනවනේ ඒ අවස්ථාවට තේගුණට ඇති වෙන්නේ මේ ඒ විලාවට ඇති වෙන්නේ කුසසිතක් ඒ වගේ අවස්ථා තියෙනවා පෙරෙත් ඒ වගේ പ്രേත ලෝකේ වුණත් പ്രേත ලෝකේ ඉන්නවා මේ අර මේ പ്രേත ලෝකේ ඉන්න ඔක්කොම പ്രേතයන්ට පින් අනුමෝදන් වෙන්න බෑ පරදස්තුූප ජීවි කියන සත්තුන්ට පුළුවන් නිකන් හරියට හොඳටම වෙනත් කෙනෙක් කරන පිනක් අනුමෝදන් වීම වශයෙන් හොඳටම මුදිතාව ඇති කරගන්න පුළුවන් හැකියාව ශක්තිය ඉහළ තලයේ තියෙනවා පරදත්තූප ජීවි. ඒක නිසා ඒගොල්ලන්ට පින් ගන්න පුළුවන් කියලා ධර්මී සඳහන් වෙනවා. අනිත් එක තමයි දෙවියන්ටත් පින් ගන්න පුළුවන්. හැබැයි දෙවියන්ට පින් ගන්න පුළුවන් වුණාට දෙවියෝ ඉතින් මේ පැත්ත බලන්න එපායි. ඉතින් දෙන දෙයක් ගන්න අත දික් කරන්න එපායි. ඉතින් එක්කෙනෙක් දෙනවා අත දික් කරලා දෙනවා අනිත් එක්කෙනා නිකන් අත පිටිපස්සට කරගෙන පැත්තක බලාගෙන ඉන්නවා. එතකොට ගන්න බෑ. ඒ වගේ මේ දිව්‍ය ලෝකයේ උපන්නා වූ අයට ඒගොල්ලන්ට වෙන්නේ ඒකේ තියෙන සම්පත් වලින් වැහිලා යනවා ඒක. ඒක නිසා මේ පැත්තේ මේ ඉස්සෙල්ලා ජීවිතේ හිටපු මේ ඒ තමන් අපි හිතමු කල්පතක හිටියානම් එහෙම ඒ අම්මලා තාත්තලා ඒ නංගිලා අයියලා ඉතින් ඒගොල්ලෝ ඔය ආඳුරු දෙන්නේ තුන් දෙනෙක් වඩමවාගෙන ඔය අනේ අපේ අයියා නේද අක්කා නේද කියලා දෙන්නා ඔය දානේ අනුමෝදන් වෙන්න මෙයා කියලා දිව්‍ය ලෝකයේ ඉහෙලටම නැගලනේ ඉතින් ඒ තියෙන වැඩ රාජකාරිවල වැඩි වැඩි ඒ විමානවල බලන්න යන්නේ වලුතෙන් පිළිගන්නේ පිළිගැනීමුත් තියෙනනේ වගේ ඉතින් ඔව් වාගේ මේ ඉන්න කට්ටියත් කියන හිටින්න මේ ඉන්න අපේ දැනටත් ඉන්න අනේ මේ ඉතින් ඒ කෝපෙ නැතුණට ඉහැරීට තියෙනවා ඉතින් ඒ වගේ යෙදෙනකොට මේ අහිංසක අය මේ පල්ලය මනුස්ස ලෝකේ ඉඳලා මේ ආකාශත් ආජිපුම් මට්ටා ඒතාවසා ජම්මේ දංගෝඥා සංඝෝතු කිය කෑ ගැව්වට එයාට වදින්නේ නැහැ ඒක හේතුව එයා එතන ගිහිල්ලා සම්පූර්ණ මුලා වෙලා තියෙනවා මුලා වෙලා කියන්නේ සම්පත්තෙන් වෙයිලා අපි මෙහෙම හිතන්නක බලන්න ඔය කතාව එකම දැන් අපි මේ එනවනේ එංගලන්තයට එනවා ඇමරිකාවට එනවා ඊට පස්සේ නවසීලන්තයට එනවා ඕස්ට්‍රේලියාවට එනවා එනකොට අපි ඉතින් අපි ඔක්කොම ඇවිල්ලා මේ සුර විමන් වලින් බහැපුවා නෙවෙයිනේ ඉතින් අපිත් ඉතින් ගෙවල් වල මේ තියෙන්නේ ගඩොල් වලින් හදාපු ගල් වලින් හදාපු ඒ ගෙවල්නේ තියෙන්නේ ඉතින් ගඩොල් ගල් උරු ගෙවල් ඉතින් ওই වගේ ඒ උරු ගෙවල් තකරන් ගෙවල් පොල්ලතු ගෙවල් ඌවගේ ආපු අපිනේ ඉතින් අපි මෙහෙට ආවට පස්සේ එනකොට කියනවා එයාපෝට් එකේ වන් ගිහිල්ලා ඒක ටෙලිෆෝන් කරන්නම් ය කාඩ් එකක් එවන්නම් ය ලියුමක් එවන්නම් ය ඕම ඉතින් මා විශාල වට්ටෝරුවක් අපි කියලා නෙන්නේ මෙහි ආවට පස්සේ සමහරට මාසයක් විතර ඒගොල්ලෝ ආයෙත් කතා කරනවා පණිවිඩය වෙනවා කෝල් එකක්වත් නැත්තේ ඇයි ලියුමක්වත් නැත්තේ ඇයි ඉතින් එහෙම අහන්නේ ඇයි මේ තාම පාරවල් ටිකක් හොඳයි ඊට පස්සේ කඩදාපු ටිකක් හොඳයි ඒ වගේත් ඇවිදිනවා ෆොටෝ ගන්නවා මේ ෆාම් වලත් යනවා ආයිස් බලන්න යනවා මේ ඇවිදෙවිද ඉන්නා ඉතින් අර අරගොල්ලන්ට එහෙම අවස්ථා තියෙනවා ඒ කියන්නේ එහෙම අය ඉන්න මම හොදට දන්නවා ඉතින් දිව්‍ය ලෝකේ ගියන් පස්සේ මේ මිනිස්සු කොහොම බලයිද මේ පින් දෙන අය ඒගොල්ලෝ බලාගෙන ඉන්නවා සමහර වෙලාවට මේ අහිංසක අසරණ මිනිස්සු අනේ අපේ කෙනෙක් ගියා පුතෙක් ගියා දුවෙක් ගියා ඕස්ට්‍රේලියාවට නවසීලන්තයට ඇමරිකාවට එංගලන්තයට ගියා ප්‍රංශයට ගියා අනේ මෙන්න මේ යනවන හම්බුණු තල කැරලි ටික කියලා දෙන්න මෙන්න මේ කේක් ටික කියලා දෙන්න මෙන්න මේ අරුව ටිකක් තියෙනවා කියලා දෙන්න අනේ අපි මතක් කරන්නේ කියලා ඒගොල්ලෝ එහෙන් යනවා ඒක ඇවිල්ලා ඒක ආවත් ඒ මිනිස්සු තැන හොයාගෙන දෙන්න ඒ විදිහට අමතක වෙනවා ඒ කියන්නේ සම්පත් වලින් පිළිය කිය කල මිනිස්යාට ආපු කියු තැනමද ඔක දෙවියන්ට වැඩියෙන් තියෙනවා ඒක නිසා මේ ඉඳගෙන පිළිච්චිය කියා හත් දවස් දාන දෙදී තුන් මාස දාන දෙදී ඉඳන් මොන ඥාතිරංග හොතුක කිය මේ ලවුඩ් ස්පීකරේ කිය ගැවුවට ওই දෙවියන්ට ඔක ඇහෙන්නේ නැහැ පින් ගන්ට සුදුසු මානසිකත්වයක් තියෙන හොඳම හොඳ පින් වලින් පිළිච්ච හිතක් තිබෙන කෙනෙක් අන ඒ වගේම එයා මනුස්ස ලෝකයට ඇතුල් වෙලා දිවි ලෝකෙට ගියත් ඇත්ත වශයෙන්ම එයා
මේ අසරණ මිනිස්සු ඉන්න තැන බලන ගතියක් තියෙනවා. සමහර දෙවියන්ගේ කල්යාණ මිත්‍ර හොඳ හිත කියන දෙවියන්ගේ ඔක්කොටම ඕක නැහැ. අපි මිනිස්සු වගේ තමයි. ඒ කියන්නේ දිව්‍ය ලෝකේ කියන්නේ මිහිදලානේ. අන්න එහෙමක තියෙන එක නිසා දිව්‍ය ලෝකේ ගියත් සමහරුන්ට ගන්න පුළුවන් පින් සමහරුන්ට බැහැ. ඕකයි කියන්නේ තවත් එකක් මාත්‍ය අමතක වුණා මම දන්නේ මේ ඉස්කේප් වුණාත් කියලා. ආන්ට වර්තවත් එකක් මාත්‍ය ඇහුවා මට මතකත් නැහැ ඒක. කියන්න පුළුවන් තේරුම් ගන්න. නැසොයි සෝමාහි ගාර්මේ අන්තිම මේ අකුසල මේ කුසල සිත් ගැන කතා කරේ ඒක සෝබන සිත් කියලා කියන්නේ චෛතසික වලදී මේ හැටියට නේද ඒක වෙන්නේ කියන්නේ සෝබන චෛතසික එදෙන හින්දා නේ මේවා සෝබන සිත් කියලා ගන්නේ කියන එක තව අසෝබන සිත් තුනේ මේ චෛතසික සෝබන චෛතසික නොයදී මේ සාම කියන එක ඒක අර ඒක මගේ අරනවා කියන එක තමයි අකුසලෝ මා ඒ කියන්නේ මාත්‍ය අසෝබන සිත් හැටියට කතා කරන්නේ අකුසාසිත අසෝබන සිත් පහළ වෙන්නේ නැහැ අසෝබනසිත අකුසලසිත ඒ වගේම තමයි රහතන් වහන්සේලාට පහළ වෙනවා අකුසල විපාකසිත පහළ වෙනවා ඒවා ඇත්ත වශයෙන්ම මේ අකුසල ඒක විපාකයක් හැටියට එන සිතක් මිසක අකුසලසිතක් නෙවෙයි ඒක නිසා රහතන් වහන්සේලාට අකුසල විපාකසිත පහළ වෙනවා අකුසල විපාක හැටියට රහතන් වහන්සේලාගේ දර්ශනය වෙනවා අකුසල විපාක හැටියට රහතන් වහන්සේලාට මේ යඤ්ඤන් දේවල් අහන්න ලැබෙනවා නරක දේවල් ඒ වගේම අසන්තෝෂය හැබැයි හැම අවස්ථාවකදීම ඒ කුමනදී ආහන්ත ලැබුණා කුමනදී දකිට ලැබුණා කෑමක් බලන වෙලාවට චිත්තරහක් අපුලක් මොකක්ද දැනුණා ඒකත් අකුසල කර්මෙන් ආවට ස්පර්ශයක් වුණත් කර්කස කටුක ගොරෝසු තැනකින් ආවට හැම තැනකදීම මේ දකින අහන විඳින රස විඳින ස්පර්ශ සහ මනෝමය ධර්ම ඇතුළේ හැම එකක්ම ඉදීම ස්ථාන හයේදීම උන්වහන්සේලාගේ හිත ප්‍රඥාවෙන් යුක්ත වෙච්ච ඒ වගේම මේ උපේක්ෂාවන් තියෙන්නේ. ඒක නිසා රහතන් වහන්සේලාට තියෙන්නේ මේ උපේක්ෂාවයි. ඒ උපේක්ෂාව හින්දා කියනවා චලංග උපේක්ෂාව ක්‍රියාත්මක වෙනවායි කියලා. හැබැයි කියන්නේ ඒ මේ අකුසල් සිත් අශෝකන සිත් හැටියට පහළ වෙන්නේ නැහැ. ඒ විදිහට ඒක නිසා කියන ක්‍රියාසිත් කියලා ඉවසන්න. ස්වාමීනා සතුසල් සිත් විතරන්නේ මම හිතන්නේ අපි මේ අසෝබන සිත් කියලා සිත් 30ම ගන්නව නේද ස්වාමීනා සර් සිත් 10 හේතුක සිත් 18යි අකුසල් සිත් 12යි දෙකම ගන්නව නේද එතකොට මේ 30ම අසෝබනයි කියලා නේ කියන්නේ ස්වාමීනා සර් එහෙම නෙමෙයිද? ඒක තමයි සර්නායි ස්වාමීනා සර් අපි මේ වෙලාව 10 මාට දෙන්න නිසා අපි මේ බුදුන් මාත්‍යාගේ ප්‍රශ්නෙත් අරගෙන අපි හමුතුනේ අද සාකච්ඡාවක් ඉදමා කරමු. මහින්දත් මන්දන සම්බන්ධ දුපෝයේ හිටු දිවට ගන්න තියෙන නිසා ඉතින් අපි එන්නම් ඉස්සම් කරගෙන යනවා. අපි නම් ලබන සතියේ ගමුද කරමුද? හරියට මේ අනිත් දවසේ ස්වාමීන් වහන්සේ සාහිඳා. හරි. අනිත් දවසේ අපි ගන්න පුළුවන්. අපි එමනම් ගෞරවයෙන් ස්වාමීන් වහන්සේට මේ අද දවසේ සාකච්ඡාව ඉදමා කරනවා. සමදිනාත්මක දේවා සරණයි. ඉතින් අපි මේ නැවත වතාවක් ඉතින් මේ සඳදා දවස් රාත්‍රී කස් වෙලා මේ විලාවෙන් ඉතින් මේ ධර්ම සාකච්ඡාව ඉතින් පැවැත්වුවා මේ තුලින් අපි පින්වත් සහභාගී වෙච්ච පින්වතුන්ගේ හිත්වල විශාල කුසාසිත පරම්පරාවක් ලක්ෂ කෝටි ගාණක් මේ කුසාසිත මේ ධම්මවිචේ සම්බුද්ධයන්ගේ වැඩිම වශයෙන් සද්ධා මුලික ඇති වුණා. ඉතින් මේ පහළ වෙච්ච සියලුම සිත් ඉතින් ඇත්ත වශයෙන්ම කොච්චර හොඳ වුණත් වණ කොච්චර හොඳ වුණත් කාරණි කොච්චර හොඳ වුණත් මේදී ඇති වුණා නැති වුණා ඒ හැම ප්‍රඥාවම හැම සද්ධාවම හැම ධර්මයේම ඇතිවීමටත් යටයි නැතිවීමටත් යටයි ඒක අනාත්මීය ස්වභාවයක් තියෙන නිසා තමයි ආත්මයක් නැතිද තියෙන්නම වෙන්නේ. ඒ නිසා ඒ ධර්මයන්ගෙන් යුක්ත වෙච්ච මේ ඔක්කෝම සිතුවිලි ටික චෛතසිකරි නැති වුණා නැති වුණා. ඉතින් මේ අපි අහපු ධර්මයේ බලයෙන් සහ ඒ ධර්මයේ ඇසීමට සාකච්ඡා කිරීමට හේතු හිතර බලයෙන් ඒ චිත්ත සංතාණය පහළ වෙච්ච ඉතාමත් බල සම්පන්න සෝමනස්ස සාගත ඥාන සම්ප්‍රිත අසංකාරික චිත්තර බලයෙන් චේතනාවන්ගේ බලයෙන් කුසල බලයෙන් කර්ම බලයෙන් ධර්ම බලයෙන් අපි සෑම දිනාටම ඔය සැඟවී තිබෙනා වූ ලක්ෂණ තුන නිත්‍ය නොවන ලක්ෂණේ තේරුම් ගන්නට ලැබේවා. ඒ වගේ අස්සේ සැඟවිලා පේන්නේ නැතුව යටටම බහලා තිබෙනවා දුක්ඛ ලක්ෂණේ මතුකත ඇදලා
අපිට තේරුම් ගන්න පටහගන්න ලැබේවා. ඒවාට යටත් වෙලා තිබෙනා වූ ආත්මයක් නැහැ කියන ඒ ගතිය අනාත්මීය ලක්ෂණය. ඒ කියන්නේ අධිකාරී බවක් නැතිකම ඒවත් තුළ තියෙන. අධිකාරී බවක් හැකියා බවක් නැතිකම අපිට තේරුම් ගන්න ලැබේවා. මේ ලක්ෂණ තුන තේරුම් අරගෙන සෑම දිනාටම සමත භාවනාවන් තුළින් හිත වඩාගෙන විපස්සනා භාවනාවන් තුළින් හිත වඩාගෙන කෙලෙසුන් සම්පූර්ණ නැති කරගෙන කෙලවර උතුම් බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා අවබෝධ කරගත් සදාකාලික සැපැති නිර්වාණ ධාතුව සුවසේම අවබෝධ වේවා. නිවන් පිණිස මේ බණ ඇසු වින සාකච්ඡා මේ වින හේතු උපනිශ්‍රේ වේවා කියලා මෛත්‍රී පින් දෙමින් ප්‍රාර්ථනා කරන හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු.